සල්ල ධාරාව හා ප්‍රත්‍යවර්ථක ධාරාව. ඔන්න මං මුලදිිම කිව්වා ඔගලන්ට මම උගන්නනවා ධාරාව වර්ග දෙකක් තියෙනවා කියලා මොනො අද මේ වර්ග දෙක සල්ලධාරාවහා ප්‍රත්‍යාවර්ථක ධාරාව කියලා. සරල ධාරාවයි, ප්‍රත්‍යාවර්ක ධාරාවයි කියන්නේ මොකක්ද කියලා බලන්න තමයි පුතේ අපි මෙන්න මේ පරීක්ෂණය දැන් කරන්නේ. පෙනොද පුතාලට මේ පරීක්ෂණය අපි කරන්නේ මොකටද, සරලධාරාව හා ප්‍රත්‍යාවර්ථක දාරාව අඳනගන්න. බලමු මොනෝද කියලා පරිචිණ වියලිකෝෂයකට හා ඩයිනමෝවකට, මෝටරයක් සම්බන්ධ කළ විට එය ක්‍රියා කරන ආකාරය සෙවීම ැ මුඩින් අපි මේක සල්ලධාරාව කියන මොකද කියලා ප්‍රත්‍යාවවර්ථක දාරාව කියන මොකද කියලා පුතාල දන්නේි නෑනේ එහින් අපි මේ පරීක්ෂණය සිද්ධ කරන්නේ වියලිකෝෂයකටයි, ඩයිනමෝවකටයි. ෝටරයක් සම්බන්ධකරොත් මොකද වෙන්නේ කියර තමයි අපි මෙතෙන්දි බලන්නේ. තේරුුණාද මෝට්‍රයක් සම්බන්ධ කලොත් මොකද වෙන්න කියර තමයි අපි බලන්නේ. හරි පුතාලා එහෙනම් අපි බලමෝ මේ සඳහා අවශ්‍ය වෙන ද්‍රව්‍යය මොනවාද කියලා ඕන බලම්පුතාලට මෙතන තියෙනවා මොකක්ද වියලි කෝෂයක්. මෙද මොකද තියෙන්න්නේ මෙතන වියලි කෝෂය. හ ඉරිස මෙන්න මෙතන තින සුලං පෙත්තා. සුළම්පෙත්ත ඕන වෙන්නන්නේ මොකට ද අපිට මෝටරයට සම්බන්ධ කරන්න පුතේ. මෝත්‍රේයටට සම්බධ කර ම සුළම් පෙත්ති ක්‍රියාව තමයි අපි ලන්නේ මෝට්‍රයට සම්බන්ධ කල්ලා. මෝටරයක් එක්ක තමයි අපට සුළම් පෙත්ත ඕනවෙන්න ඉට පස්සේ වයර් ඕන වෙනවා අපිට වර් කැබලි වයර් කැබලි අපිට ඕන වෙනවා. ඒ වගේ මයි අපිට ඩයින මෝවක් ඕන වෙනවා.මකක්ද ඩයිනමෝවක් අපිට අවශ්‍ය වෙන. නොද තාලට එන ඕන ාති වියලි ෝෂය සුළම්පෙත් තක් කෝනේ අපිට මෝටරේකට සම්බන්ධ කරලා නේද වර් කැබලියෝනේ ඩයිනමෝවක් ඕනේ. හරි දැන් අපි බලමුහිෙනං මේ ජාති ටික තියෙනවනං කොහොමද අපි මේ ක්‍රියාව කරන්න කියලා. උු බලන්න පුතාලා මෙන්න අපි හදලා තියෙනවා මෙතන පෙනවනේද වියලිකෝෂයකට සබන්ධ කල් තිනවා මේ මෝටරයේ පේනොදෝගලට ලිකෝෂයට මෝටරේ සම්බන්ධ කරලා මෝටරේ අක්ෂයට මොකද සුළම්පෙත්ත හයි කල්ලා තියෙනවා ඔන්න එකක් මේ හරි එහෙම අපි හෙම තියෙන ක්‍රියාත්මක කල්ල බලවා ඉළංඟ අවස්ථාවේ අපිමොකද කරන්නේ ඩයිනමෝ එකක් මේ විදිහයට තියලාම ඩයිනමෝ එකේ මේ වගේ අග්‍ර මෝටරයකට සම්බන්ධ කරලා ඒක යක්ක්ෂය මේ වගේ සුළම්පෙත්තකට සම්බන්ධ කරලා අපි බලනවා මේක ක්‍රියාත්මක කරන්න දෝගලන්ට මේ මෝටරේට සුළම් පෙත්තක් සම්බන්ධ කරලා මේක ක්‍රියාත්මක කරන්න අපි බලන්න බලනවා. එක අවස්ථාවක වියලි කෝෂයක් අපි අරගන්නේ අනිත් අවස්ථාවේ අපි ගන්නමොකක්ද ඩයිනමෝ එකක්. තේරුණාද පුතාලට හඩේ. දැම් මේ විදියට අරගෙන අපිට තියෙන්නේ පරීක්ෂණය කරලා බලන්න මොන වගේ නිරීක්ෂණ ලැබෙනවද කියලා හරි. එනං අපි මේ ඇටෝම ඒ කියල කියමු මේ අටවම අපි බී කියල කියමු පුතේ. හැබ අපිට කොටස්ටික නම්රන්න පුළුවන් නද මේ මොකක්ද. හරි උනතිෙනවා ඩයිනමෝව නද මේක එතකොට වියලිකෝෂය. නද එතකොට මේ මෝටරය න ඉතිනි සාමාන්‍ය මෝටරයක්. හරින්නයි කොටස්ික ො හපැත් අපට තින ෝට්‍රය උනේ කොටස්ටි පොඩ්ඩක් අපි නම් කරලතියාගම ඩයිනමෝව ඩයිනමෝව? ක වියලිකෝෂය වියලිකෝෂය මේක එතකොට මෝටරය නැද කුඩා මෝටරයක් මේ තියන්නේ ඉදුලි මෝටරයක් හරිහප තියෙන තොට එ මෝටරයක් මයි හරි දක ප්‍රිලියන්න පුළුවන් පපුතේ ද ක්‍රමේලියන්න පුළුවන් ගද අට හදල තියෙන්නේ අපි කොටස්නම් කල්ලා තියෙන්නේෙ නද සම්බන්ධක මේ සම්බධ ක තිය විදියාපයක් කොමන්දල තින අපි ලියම බලන ක්‍රමය කොහද පිළියන්නේ. ඉහත රූපයේ පරිදි ඉහතරූපයේ පරිදි AHB AHB ඇටවුම් සම්බන්ධ කර AHB ඇටවම් සම්බන්ධ කර ඉහත රූපය පරිදි AHB ඇටවුම් සම්බන්ධ කර, නිරීක්ෂණ ලබාගනි නිරීක්ෂණ ලබාගනි. හරිහේෙනවා නෙද පුතාලට එතකර මුණනාද කරන්න කියලා ඉහතරූපයේ පරිදි ඒහාBි ඇටවුම් සම්බන්ධ කරලා නිරීක්ෂණ ලබාගන්න තමයි අපිට දැන් තියෙන්නේ. පේනවාද පුතාලට හරි. එහෙනම් අපි බලමෝ, දැන් පරිීක්ෂණය කරන විදි්‍ය හරි අටවුම් දෙක හරි, අපිට නිරීක්ෂණ ලබාගන්න තියෙන්නේ. අපි හෙනම් තේ විද්‍යාගාරයට ගිහිල්ලා මේ පරීක්ෂණය කරලම බලමු මොන වගේ නිරීක්ෂණද අපිට ලබාගන්න පුළුවන් කියලා. හරිපුතාල අපි බලළමු එ නක් දැ මෙත න ගලන් ඩෛන කෘතිය පු තාලට මතකයින ඒවගේෙන් මෙතැනති න ියලිකෝෂ ැ අපි ලමෝ මේ යිනමෝ ආකෘ තිෙගෙන යින මෝවක ක්‍රියාකාරීත්වයට මෝටරයක් සම්බන්ධ කරහාම මොනවගේ නිරීක්ෂණද පුතාලට පේන්නේ. ඒවගේම වියලිකෝශයකට සම්බන්ධ කරහම මොනගේ නිරීක්ෂණද පුතාාලට පේන්න කියක තමයි ම මෙතන පුතාලට පෙන්න්නන්නේන්න. දැම් පුතාල දන්නවා ඩෛනමෝවක ක්‍රියාකාරිීත්වය පුතාල අද්‍යනය කරලා තියෙන්නේ. එතකොට පුතාලට මතකයි මංකිව්වා මෙතනෙෙන් හැදන දාරාවල්, අින් වර දිශාව වෙනස් කරනවා කියන්නේෙද පුුතේ නමුත් වියලිකෝෂයකින් එන ධාරාව එකම අතට තමයි ගලන්නේ කර අපිකිව සරල දාාරාවක් කියල මෙතැනින් අපි කතා කරා මෙතන ප්‍රත්‍යාාවර්්‍යධාරාවක් තමයි මෙතන තියෙන්න්නේ කියලා හරි. අපි දැම් බලමු එහෙනම් මෙ ඩයිනමෝව ක්‍රියාකාරීත්වේදී ඔන බාන මෝටරයේ චලනය හැබැයි මේක හරිසියුම් චලනයක් න්න පුතාලා හොඳින් නිරීක්ෂණ කරේ නැත්තම් පුතාලට මේ නිරීක්ෂණ බලාගන්න බැරිවේ හරි බලමු අපි නිරීක්ෂණය කරන්න බලන්න මොන වගේ නිරීක්ෂණයක් දෙලා බෙන්ෙනකිට බලන්න තාල පෙන අද පුතාලට මෝ්‍රේ චලනය වෙන අදන ෑනේ නමුත් මොගලට පේනොද මෝට්‍රේනිකන් යාකම්පනයක් දක්වනවානේ ඇර මෝට්‍රේ කම්පනයක් දක්වනවා පේෙනවානේද යකට උත්සාහයක් දරනෝ නමුතේක චලනයවෙෙන්න්න ෑ නේ ද දෙපැත්තරට පොඩ්ඩක් කම්පනය වෙනෝ විතරයි. නිරීක්ෂණය කරද පුතාල හරි. හරි පුතාල එහෙනම් අපි බලමු ඊළඟට මේ මෝටරය අපි අරගෙන වියලිකෝෂයකට සම්බන්ධ කර හම්මකද වෙන්න කියලා අපි දැන් මේ විදිර මෙතන අග්‍රියාතරගෙන අප ඊළඟටආග්‍රයතරගෙන අපි මෝටරය මෙතන ඉවත් කරලා මේ විදියට. අපි දැන් බලඹ මේ මෝට්‍රය මේ වියලිකෝෂීය අග්‍රවලට සම්බන්ධ කරහම් මොද වෙන්න කකිරබල මකද වෙන්නේ. ඔගුලන්ට පේනවා මෝට්‍රය බ්‍රමණය වෙනවන්නේ ද නමුත් ඔගුලන් දැක්කා දැන් ඉස්සල ඩයින මෝයි ඔන්න පේනවනේ හරි ඩයිනමෝවිත් දරාවක් ඉපදමාානේ ද ඩයිනමෝදැ සාමායේ නිං ගලට පේන මෙහම ක්‍රියාකාරීත්වය නිකං අපි මේ දිකනේ බල්බක පත්තුවෙනවන පේනවානේ ගලන්ට බල්බක පත්තුවෙනවන කැන් තන දරාවක් නිෂ්පාදනය වෙනවා නේද. නමුත් මකද වෙලා තියනපුතේ මෙතන මෝත්‍රය කරකැවුණ නෑ මෝට්‍රය යම් කම්පනයක් දැක්වවා විතරයි. දෙකනපඇැන එතැදි කම්පනයක් දක්වා විතරයි වනේ මෙැන්දි මෝත්‍රය දිගටම ප්‍රමණය වුණ. ැම් තාලට තේරුන් යන් ඕන මොක්ද වෙන්නන්නේ කියනෙ එක මෙතැනදී වියලිකෝෂයෙන් සරලදාාරාවක් ක්‍රියාත්මක වෙන්නේ. එතකටේ නිපදවන සරලධාරාව එකම දිශාවට ක්‍රියාත්මක වෙන නිසා මෝටරය ක්‍රියාත්මක වෙනවා. නමුත් මෙතිින්දී ප්‍රථ්‍යාවර්තිධාරාවක් ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මොකද වෙන්නේ ධාරාවේ දිශාව ක්ෂණකව මාරු කරනවා දෙප පැත්තට. දුරක්ෂණිකව දෙපැත්තට මාරු කරනකොට මොකද වෙන්නේ. ම ට ්‍රණ වෙන්න බැ නද දෙ පැත්තටම දිශාව මාරුකන්වාන. එතකොට මකද වෙන්නමක බ්‍රමණය වෙන්න බැහැ. තෙරෙනෝනෙද පුතාලට එත් සරල ධාරාවකයි ප්‍රථ්‍යාවර්ති ධාරාවකයි තියන වෙනස තමයි පුතාලටෙතනෙ පැහැදිලිවා ඔබෝධ වන්නේ. හරි පුතාල දැ ඔගු නිරීක්ෂය කලානේ පරේෂන කොයි වගේ නිරක්ෂණ ලැබුණ කියල පු තාල දක්කනේ න දෙෙන අපි ලිය ගලන්න නිරක්ෂණ ැ ගු දකපුදල ියන්න පුළුවන්න්නේ මොදෝගල දැක්කේ පලවෙනියක. දැක් වියලිකෝෂයට සම්බන්ධ කළ හම මෝටරය ගලන් දැක්ක එක දිගේට මෝටරය කරකැව්න නද අකණ්ඩව මෝටරය කර කැවන පුතාලා දක් ක්‍රියාත්මක වනා දැක්ක නඟ පිස්සලම මේ කලියමු ම කදලි වියලිකෝෂයට සම්බන්ධ කළ විට වියලිකෝෂයට සම්බන්ධ කළ විට ියලිකෝෂයට සම්බන්ධ කළ විට මෝටරය දිගටම ක්‍රියාත්මකවිය නද දිගටම ක්‍රියාත්මක විය හරි ඉඩ පස්සමකද වනේ ඉට පසකදනේ ඩෛනමෝයකට සබන්ධ කරහම වගේ දිගටම කරකවුණද පපුතේ නෑ ොඩි කම්පනයයක් පිතරයි දැනනේ නද පය තරඇත නරගේ කරකවුණනෑ මෝටරයේ නද අප ඒ කත්ලියමු டைනමෝවට සම්බන්ධ කළ විට නමෝවට සම්බන්ධ කළ විට මෝටරය මෝටරය කම්පණය වීමක්. ර කම්පනය වීමක් සිද විය මෝටරය කම්පනය වීමක් සිද විය. පෙනෝ නිෙද පුතාලට වියලි කෝෂයට සම්බන්ධ කරහම මෝටරේ දිගටම ක්‍රියාත්මක වුුණා එතකොට ඩෛනමෝයකට සම්බන්ධ කරහම මොකද වුණ මෝටරය කම්පනයක් විතරයි. දැක්කේෙන ඇයි එහෙම වෙන්න හේතුව මේ විදිර නිරීක්ෂණ දෙකක් ලැබෙන්න්න හේතුව ඇයි. ද එක මෝටරය අපි සම්බන්ධ කරේ එක හුළම්පෙත්ත දැම්මේ නේද අපි මෙතැදිී වෙනස්කරේමේ සම්බන්ධ කරපු විද්‍යුත් ප්‍රභාව දෙක විතරයි නේද. එන ඒවිදිර වෙන්න හේතුඇයි මෙතැන්දී යොගලන්ට පේනවා වියලි කෝෂය මගින් එක දිගට ධාරාවක් ගලාගෙන ගියා. එනිසාතමයිඒ එක දිගටම කරකවුණේ. නේද. අපි ඒවාගේ එකකට කියෙන සරල ධාරාවක් කියර. තිෙන සරල ධාරාවක් තමයි වියලි කෝෂයකින් මේ විද්‍යත් ප්‍රභාවයකින් නිකුත් කරන්නේ. ඩයින මෝයකින් ඒවගේ ධාරාවක් නිෙකුත්වවෙන්නේ නෑ ඒක තමයි එක එක දිගටම කරකැවුණි නැත්තේ පොඩි ම්පනයක් එතන තිරුණු නිද. එක හේතුව තමයි පපුතේ එතන්දී ඒ ධාරාව එකම දිශාවකට ගැලුවෙන න දකේ යම්යම් වෙනස්කම් වෙලා තීරහෙනම්තැදී අපිට ගන්න පුළුවන් තීරණය තමයි ඩයිනමෝහෙකින් ගලනධාරාව එකම දිශාවකට ගලන්න නෑ නේ දැහි වෙනස්කම් තියෙනවා කියන අපිට තීරණය කරන්න පුළුවන්. අපිහෙනම් බලමු නිගමනයකෝ හොමදලියන්න පුළුවන් කියලා හරි අපිලියමු පුතාලහෙනම් වියලිකෝෂයේ පිලියන්න පුළුවන් වියලිකෝෂයේ ධරාව එ දිශාවකටම ඇ දිශාවකට පමණක් ශාවකට පමනා වියලිකෝෂේධරාව එක්දිශාවකට පමණක් ගලාගොස් ඇත නමුත්ට ලියන පුළුවන් නමුත් දයිනමෝවේ නමුත් ඩයිනමෝවේ ධරාව ෝව ධරාවින්ර දිශාව වෙනස් කර ඇත වරින්වර දිශාව වෙනස් කර ඇත අන්නේ නිසා තමයි කරකැවෙන කොටමකද වෙලා තියෙනපුතේ කම්පනයක් විතරක් තියන්නේ නේද තරියාට එක පැත්තක් ගන්න බෑනේ දෙද පැත්තරම ධරාව ගලනවා එ අපිට අපි මේක පරීක්ෂණ නොගලන්ට ඒ තවනිගං ගැටලුවක් ඇති මේක හරියටම කොහොම දෙහෙම වෙන්නේ නේද හම අපිට කියන්න පුළුවන්ද මෙතන එකම දිශාවකට නෙම ධාරාව ගලලගිය. මේ ධතනං ඔන්න එක දිශාවකට පුළුවන් කියර පුතාල නිගං හිතෙන්න්න පුළුවන් අපි මේක වඩාත් පැහැදිලි කරගන්න පුතේ තව පරීක්ෂණය කෝගලන්ට කල්ලා පෙන්න්නවා. ඒ පරීක්ෂණය කරහම් ඔන්න ඔගලන්ට මේක මෙතෙන්දිආපු ගැටලුව හොන්දටම විසඳගන්න පුළුවන් ඒ පරීක්ෂණයට. ප බලමුමොකදේ පරීක්ෂණය කියලා ඔන්න බලන්න පුතාලට තියෙනවා තව පරීක්ෂණයක් වලිකෝෂ හා ඩයිනමෝවල ක්‍රියාව නිරීක්ෂණය මේ අපි නිරීක්ෂණය කරන්නේ ඇයි සර්ලධාරාවයි ප්‍රත්‍යාවර්ථදාාරාවයි අඳුනගන්න තමයි මේ පරීක්ෂණය කරන්නේ තේරුණාද වියලිකෝෂවලයි ඩයිනමෝවයි ක්‍රියාව අපි ඇයි පරීක්ෂා කරන්නේ මොකටද සරලධාරාවයි ප්‍රත්‍යවර්ථදාාරාවයි අඳනගන්න ෙරුණා නදපුතාාලට හරි. දැම්බල නිෙරා එකක ඕනෙ දේවල්මනවාද කියලා. වියලි කෝෂයක් ඕනේ නෙද වියලිකෝෂය තාමනවාදෝනේ එලඩ ඕනේ අපිට එලඩ ඕන වෙනවා නෙදාලෝක විමෝචක ඩයිෝඩ ඕන වෙනවා. ඒවගේම මිලියමීටරයක් මිලියමීටරයක් ඕනේ අපිට තාමනවාද වයර්කැබලි ඕනේ. වයර් කැබලි අපිට වශ්‍ය වෙනවා. තාමනද අපිට ඕනි පුතේ. ඩයිනමෝ එකක් ඕනේ නෙදර්. ඩයින මෝ එකක් ඕනෙ. හරි ඩයින මෝව. පෙනෝනේද පුතාලට වියලිකෝෂයයි එලඩිය ඕනේ අපිට මිලියමීටරය වයර් කැබෙලි හා ඩයින මෝ ඕනේ. දැම් මෙන්න මේ උපකරණටි අපපිලෑස්සිකරගෙන ඔන්න බලන්නේ යන්නේ මේ වියලිකෝෂයේ ඩයිනමෝවේ ක්‍රියාව, එකනි සරල ධාරාවහා ප්‍රත්‍යවර්ථ ධාරාව ගැනා ඔවබෝධයක් ලබාගන්න තමයි යන්න අපට ඉස්සල්ල පරීක්ෂණයේදීආපු ගැටලුව විසඳගන්න තමයි පපුේ අපි මෙතෙන්න්ට යන්න තේරුණනාාද හරි බලමු දැම් මේක කොහොමද කරන්න කියලා මෙන්න බලන්නක තියෙන ඇටෝම නේ ද මේ ඇටෝමම් කීපයක් තියනම් පුතාලට මෙතෙන්දි කරන්න ඔන්න බාන්නක තියන ඇටෝම් තිකපුතේ පේෙනවානේ ද මෙන්න මේක අපි පලවෙනි ඇටවෝම කියලගමු මේක අපි ඒ ඇටෝම මේ Bී ඇටවම. සීඇටවුම හරි එකක තියනු දේවල්ටිකක් අපි නම් කරම් බලන් මොනද තියන දේවල්. මෙන්න තියනවා වියලි කෝෂණයද මේ තියනවා වියලි කෝෂ හ තාමොනද තියන මෙතන තියනවා LED තියනවාන. ඒ හමේකමතුකොට ඒව්ප කරණනම තමයිතයනට අමතරව මෙතන තියනවා පුතේමොකක්ද ම එකක් තියෙනවාන අපට එක නම් කරන්න වෙනවාන දසන මිලියමීර ඔන්න ටි ක අපි නම් කරගන්න ඕනි හරි අප මිලිඇමීටරය මිලමීටරය මෙමකදද ඩයිනමෝව යිනමෝව අප හු මෙතන තියෙනවමනොවද LEDED? තන තිෙනමොවාද වියලි කෝෂ වියලි කෝෂ. හරිද ඔන්නටක දැන් අප නම්කරගෙන තියෙන දැම් බලමු අප කොහොමද මේ කරන්න කියල පුතාල ඔන්න මේ තියන වියලි කෝෂ දෙක් එකට එකක් සම්බන්ධ කලර බැට්‍රියක් හදාගෙන ඒ එකකාග්‍රයක් දැ මිියමීටරයට සම්බන්ධ කරල තියෙන. අනිත් පැත්තේ මොකද කල්ලා තියෙන පුතාලට පේනවද. එඩ දෙක් කරගෙන එල්ලඩකේ අග්‍ර දෙක මාරු කරලා පේෙනවද මේ අග්‍ර දෙක මාරු කලද එක මේ පැත්තර තියෙන්න්නේෙ දලාග්‍රේනං අනිත් එල්ලඩිය එකේඒ පත්තර තියන රිනාග්‍රේ සම්බන්ධ කල්ලා තියෙන්නේ එල්ලඩ එක මේ පැත්තර තියෙන දනාග්‍රේනං අනි පත්තර තියෙන රිනාග්‍රේ සම්බන්ධ කලලා තේ ඒවිදීර සම්බන්ධ කලලා ඒ පැත්තෙෙන් ම පහු නැවත මිලියමීටරයට සම්බන්ධ කල්ලා තියෙන්නේ. පේෙනවද පුතාලට හරි දෙවනි යටටව මේ බලන්නම කද තියෙන කියර ඒ විදිහටම මේ ඇටවුම හදලා මේක දැන් අපි සම්බන්ධ කරානං රතුපාට එකේ අපහිතමු දනාග්‍රයනම් මේ පැත්තර සම්බන්ධ කළේ කොළපාටකේ රිනාග්‍රේ නම් මේ පැත්තර සම්බන්ධ කළේ මේකෙමකද කරන්නේ රතුපාටකේ රිනාග්‍රේ මේ පැත්තර සම්බන්ධ කරනවා කොළපාටකේ රිනාග්‍රය අනිත් පැත්තර සම්බන්ධ කරන්නවා ඒ දෙකතරින් සම්බන්ධ කල්ලා මේ පැත්තෙන් අනිත්තග්‍රදක සම්බන්ධ කල්ලා ඔන්න මෙතනි මිලියමීටරේයට සම්බන්ධ කර. ද තාලටED දෙක මොකද කරේ තියන විදි මාරු කරාමිතිෙන්දිී. නේද මෙතන රතු කෙත ්‍රරි නාග්‍රධ නාග්‍ර මාරු කරා මේ කෙතායි අග්‍රධක මාරු කර. මෙතන මොකද්ද කල්ලා තියෙන්නේෙ. මෙතනත් අරවිදිහටම රිනාග්‍ර ධනාග්‍ර සම්බද්ධ කරලයිවර වෙලා මිලිය මීටරේ මේ විදිහයට සම්බන්ධ කල්ල වලවෙලා මෙතන මොකද කරේ ඩයිනමෝ එකක් තමයි මෙතන තියන්නේ. පතාලට පෙේර මේ අවස්ථා දෙකේම මෙතන තියෙන්න්නේ මනවද වියලි коෝෂ. බැටී යන්නේ කෝෂපදධතියක් තියෙන්නේ මෙතන මොකද පුතේ තියෙන්නේ ඩයිනමෝ එකක් පද තියෙන්නේ ඩයිනමෝය එකක් තියනවා පේනවානේද පුතාලට හරි. දැන් ඔන්න අපි මේ ඇටවුම් තුනම ක්‍රියාත්මක කරන්නයි යන්නේ. මේ ඇටවුම් තුනම ක්‍රාත්මක කග්‍රහම පුතාලට බලාගන්න පුළුවන් මොන්න වගේ නිරීක්ෂණ ලැබෙනවද කියලා දැ ඇටුම් තුන පැහැදිලිනේද හරි අපින ලියමු බලන්න මේක ක්‍රමය කෝමද ලියන්න කියලා ිිය අටට நாම් ක කරන්න ඕ நாම් කරලා පසටහද ஒක්කම තිනද. அිළියෙන யට ඉහත රூපයේ පරිදිී ඉහත රූපයේ පරිදි උපකරන සකසා ඉහත රූපයේ පරිදිී උපකරණ සකසා නද. අප ඉහත රූපේ පරිදි උපකරණ සකසා එහා එහා මිලඇමීටර නිරීක්ෂණය කරයි නිරීක්ෂණය කරයි හරිනේද එලිඩකත් අපි නිරීක්ෂණය කරනවා ඒ වගේ මයි මිලියමීටර වලත් අපි බලනවා මොනවගේ උත්ක්‍රමණයක් ද ලැබෙන්නේ කියලා. ඔන්න අවස්ථාතුන පුතාලට පැහැදිලි ඒ කියන්නේ මොකක්ද කියන්නේ මොකක්ද කියන්නෙ මොකක්ද කියලා නද. ඉහත රූපයේ පරිදි උපකරණ සකසා එඩ හා මිලියමීටර නිරීක්ෂණය කරයි. අප එතන ලියමු විශේෂෙන් මෙහිදී මෙහිදීලිය මෙහිදී ABC. Aඇட்டவும்ඇட்டவும்வල නිරීක්ෂண රීක්ෂண வெண் வ வண் வண்ப ලබාග යුය வ ලබාගත යුතුයදපුතා ැඔන්නමං ේටිකොක්කොම් විතර කල්ල තියෙන්නේෙ දැම් පුතාලට තියෙන්නේ හොඳට නිරීක්ෂණ ලබාගන්නනේද මං ඇටවුම් ටික වෙනවෙනම පැහැදිලිකා. ඇටවුම් තුනේ නිරීක්ෂණ පුතාලා වෙනවරම ලබාගන්න ඕනේ. හරි අපි දැම් බලමුහිනං විද්‍යාගාරීයට ගිහිල්ලා මේ ඇටවුම් තුනේ මොනවගේ නිරීක්ෂණ ලබාගන්න පුළුවන්ද කියලා. පුතාල දැම් ප්‍ර්‍යාවර්්‍යධාරාවයි, සරලධාරාවයි කියනකා ඔබෝධ කරගෙනන්නේ. ට මතකයින අපි ඩයිනමෝී ක්‍රියාකාරීත්වයෙන් ඉගෙන ගත්තා ප්‍රත්‍යාවර්ශ ධරාවක ක්‍රියාව නෙද ඒවගේ මයි වියලි කෝෂයෙන් ක්‍රියාවෙන් අප ඉගෙන ගත්තා පිලිකෝෂයකටර මෝට්‍රයක් සම්බන්ධ කරන අවස්ථාව අපිගෙන ගත සරල ධාරාවක් කොයියාකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්න කියලා. එතෙන්න්දිපු ගැටලුව විසඳගන්න තමයි අපි එක පැහැදිලි කරගන්න තමයිපත මේ පරීක්ෂණය කරන්නේ. අපට තෙදි ප්‍ර්‍යාවර්ථ දරාවක ඇයිඒ මෝටරය කම්පනය වුණේ නෙද ඇයි මෝටරයකද දෙපැතර යන්න බැරිවුණේ කියන ගැටලු ඕගලටආක් කියරමං කිවනේ නිරීක්ෂණවල දීනේ ද අන්නන්නේ ගැටලු විසඳගන්න තමයිපතය අපි මේ පරීක්ෂණය කරන්නේ. මේ බලන්න දැම්මෙන මේ පරීක්ෂණයේදී මම යොදාගෙන තියෙන පුතාට ගැල්ව නෝමීටරය දන්නවා මේ සඳහා අවශ්‍යනම් අපට මිලියමීටරයක් යොදාගන්නත් පුළුවන් මිලියමීටර යොදාගත් ගැල්ව නෝමීටර යොදා ගතත්ත අපට කුඩාධදරාවක් මනින්න්න හසවයිපුතේ ඇමිට යෝදාගත් තිකක් අපිටරමේ දර්ශක උත්ක්‍රණය බලාගන්න බැරි වෙනවන ෙතින් එල සිමතේෙද ගල් නොමීටර යොදගත්ා ගලන්ට මේ ධරාව ධරාව හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන් වෙන්න. හැබැයි පුතාලා මම් මේක ක්‍රියාත්මක කරන අවස්ථාවදී මේ ගැල්වනෝමීටරයේ උත්ක්‍රමණයත් බල්බවල මෙතන ඔගලට පේනවා මෙතන එල් දෙක්ම සම්බන්ධ කල තියෙන පුතේ මේ පේනවානේ එල්ලඩි දෙක. එඩ දෙක උගලන්ට පේනමද මෙතර මේක් තියන අග්‍රධ දෙකක් තියෙනු මේ දිගාග්‍රයකට දනාග්‍රය මෙතනි නිල්පාට වයරකටමයිමන් සම්බන්ධ කරල තියනෙ ධනාග්‍රය රිනාග්‍රේ මං මේ කළුපාට වයරකට තමයි සම්බන්ධ කල තියන්නේ. හැබැයි මේ කොළපාටඩ එක මංපුතාලට කියර දුන්න මේක පරික්ෂණය කරන්න සෙල්ලා ඒකේ ධනාග්‍රය සම්බන්ධ කල්ලා තියන්නේෙ මේ කලුපාට රිනාග්‍රය සම්බන්ධ කල්ල තියෙන්නේෙ මේ නිල්පාට වයරකට නදපුතාාල එතකට අග්‍රමාරු කරල තමයි මේ එල දෙක සම්බන්ධ කල තියෙන්න්නේ. පුතාල දන්නවා එඩ එකකින් ධාරාවගලන්නේ එකදිශාවකට පමණයි කියලනෙද. LEDඩියකින් ධාරාවගලන්නේ එකදිශාවකට පමනයි. හොඳයි අපිහෙනත් නිරීක්ෂණය කරල බලමු ඉස්සල්ලම මේ එඩ වල මොනවගේ නිරීක්ෂණයක් දකින්න ලැබේද. උගලන්ට ගැල්බනෝමීටරේ මොනවගේ නිරීක්ෂණයක් දකින්න ලබේද උත්්‍රමණය කියලා පුතාලක් නිරීක්ෂණය කරන්න අපි. ම ඉස්සල්ලම මේ සම්බන්ධ කරන්නේ මෙන්න මේ වගේ බැට්‍රියකට වියලිකෝෂ දෙකක් සම්බන්ධ කළ හදාගතු බැට්‍රියකට තමයි මං ඉස්සල්ල මේක සම්බන්ධ කරන්න හරි අපි බලමු ඉස්සල්ලම ඔන සබන්ධ කරලා ඔන්න මං මේ විදිහට ඔන්න මේ අග්‍රධක සම්බන්ධ කරනවා. බලන්න දැන් නිරීක්ෂණ බලන්න අන්නම් කදදවෙන්න පුතේ ගැල්බ නෝමිට්‍රය උත්ත්‍රමණේ නිරීක්ෂණය කරාදවන අයි බලන්න බල්බයම කද දැල්වෙන්න බලන්න හරි. ඒනද රතුපාට බල්බය දැල්වෙනවා ගැල්බ නෝමීට්‍රියී උත්්‍රමණය වෙන දිශාව ඔන පුතාල මතක තියයාගන්න ඕනවන්න ඇත කල පෙන්න්නන්නම් රි ගැල්බ නෝමීට්‍රිය උත්‍රමණය වෙන දිශාවයි රතු බාල්බය දැල්ව නිකර දැම්පුතාලට පේනවා. පුතාල දැන් අපි බලමු හිනා ග්‍ර දෙක මාරු කරහම්මකද වෙනනිට නන්න හොද නිරීක්ෂණය කරන්න බල්බයත් නිරීක්ෂණය කරන්න ඕනි පුතාලා මෙතන ගැල්බ නෝමීට්‍රයේ දර්ශක උත්‍රමණයක් පුතාල නිරීක්ෂණය කරන්න ඕනි ඔොන බන්න දැම්මකද වෙන්න කියලා. අදපුතාාලට කොළපාට බල්බ එක දැල්වෙනවා ගැල්බ නෝමීට්‍රිය උත්ක්‍රමණය විරුද්ධ දිශාව තියනේ දොමන් නඇත පෙන්න්න අ ංගලන්ට නිබලන්න කොලපාට බල්බ එකක දැල් වෙන්නේ ැල්බ න මීට්‍රය නිික් පැත්තර උත්ක්‍රමණය වෙන්නේ නේද. හරි මුකද හෙනනම් වෙන්නෙ මංකිවුවා දැන් එල්ඩ හැකින් දාරාව ගලන්න එකම දිශාවකට විතරයි කියලකිව්වා. එනං පලවෙනි අවස්ථාවේ දරාව ගල්ලතින්නේ මේ අනිවැරදිව සම්බන්ධ කල්ල තිබුණු නග්‍රේ නාගේට දරාව ගල්ල තියනෙ ම නිවැරදිව සබන් කල තිබුණ ඒ අවස්ථාව අප ර තු ට ල් ියක විතරයි. අපි රුල්ලන ග්‍ර සබඳ කල තිබේද දනා ග්‍රේයි දන් රි නාග්‍රට සමේ දරාව ලා ගෙන ගේ රතු පාට ල් ියක තුළි. එතකොට ඒ ලායි පතාාලදක්ක දරාව ින මේ ශාවට තමයි කලාගෙන ගිය නේද. එතකොට ඊළංගවස්ථාවි ග්‍ර මාරු කරහම මකද වුණේ. එතකොට නිවැරදි දනාග්‍රේන් දන් රිනාග්‍රේට රාව ලාගෙන ගේ කොළ පාට. කො පා ල්බ හ තු ොපා බල්බේ රහා ාරාව ගලනවස්ථාවයි තාාල දක් ගැල්බ නෝමීටර ත්ත්‍රමණ ්‍රති රුද්ධ ශාට. එක අපි මෙතන කෝෂවල අග්‍රමාරුරාන මාරු කරනොට ඒ අවස්ථාවේ නිවැ දිව සම්බන්ධ වෙලා තිබුණේ නිත් දිශාවට නද රනිත් දිශාවට තමයි දාරාව ගැලවෙ. එහෙනම් පුතාලට පේනවා මෙතෙන්දී වියලිකෝෂතුළින්ද එකම දිශාවකට විතරයි ධාරාව ගලන්නේ අපි අග්‍රමාරු කරපු නිසා තමයි. ඒ දියට දිශාව අපට මාරු කරගන්න පුළුවන්ග වුණේ නැත්තං අපි එක්ම විදිහට තියාගෙන හිටියනං හැමතිස්සම එකම දිශාවකට විතරයි හැමතිස්සම දරාව ගලන්නේ. එකන සරල ධාරාවක් ක්‍රියාත්මක වෙන්න කියනෙ එක පුතාලට පැහැදිලි. ඒ සරල ධාරාව නිසා තමයි එක අවස්ථාවකදී එක බල්බයක් විතරක් දැල් වෙන්නේ. නේද අවස්ථාවකද දැල්වවෙන්න ාල්බයක් විතරයි. පැත්ත මාරු කරහමතමයි අනිත් බල්බය දැල්වවෙන්න එකන එක දිශාවකට පමණයි දරාව ගලන්න කනෙක පුතාලට මෙතැන්දදි හොඳින් පැහැදිලි වෙනවා හරි මම දැන් ඊළඟට ඔගලන්ට පෙන්න්නම් පුේ දැ දන්නඕන ප්‍ර්‍යාවර්ථය ධාරාවක් අපි උපදවා ගත්ය මොකෙන්ද මෙන මේ ඩයින මෝවෙන්නේ නේද මෙමගේ ඩයින මෝවකින්නේ අපි මේ ඩයින මෝවට සම්බඳ කල බලන් මේලඩ බල්බ දෙක මේ ලඩ බල්බ දෙකි ඩයින මෝකට සම්බදධ කල ෙකට ඔක්ගලො ගැල් න මීටේ උද්‍රණයක් බලන් ඕන අපි මේ විදිහට අපිවෙන්න මේ සම්බන්ධ කරමු මෙතනින් හරි ඔන්න අග්‍රධකව දැ සම්බන්ධ කල්ලා තියෙන්නේ දැහුගරන්ට පැහැදිලි පැහැදිලව බලාගන්න පුළුවන් නිරීක්‍ෂණය කරන්න. බල්බය දැල්වෙන කාරයයි මේ ගැල්බනෝමීටරයේ උත්ක්‍රමණය නිරීක්ෂණය කරන්න න්න බාන ම දැන් මේ වෙලාපිමි ඩයින මොයි චල. පේවානේද. ර්ශකය උත්්‍රමණය දේශාවටම සිදුව නේ දෙ පැත්ටම යනවා ලේවාගේම තමයි මොකද වෙන්නේ කරකමව ේගයනු සහල්ලට එක පැත්තකට වැඩි ප්‍රදධරාවක්්‍යවන පේනවානිද පුතාලම හඩ එත ඒගේ බල්බය බිරිින් රීක්ෂණය කරන්න කවස්ථාවකද රතු බල්බේ දැල්වෙනවා එක අවස්ථාවකදී කොල බල්බේ දැල් නි විනි වී දැල්වෙන්නේ නිසානේද එකන ැමතිස්සම මේ ප්‍රත්්‍යාවර්්‍ය ධාරාවේ දශාව මාරු කරනවා. ඒ දිශාාව මාරු කරන නිසාමකදවෙන්න එක දිිශාවකට ධාරාව ගල නවස්ථාවදී කොළ පාට බල්බේ දැල්වෙනවා අනිත් පැත්තට ධාරාවගල නවස්ථාවවිද. රතුපාට බල්බේ දැල් වෙනවා. එරම්පුතාලට හොඳටම පැහැදිල මේ බියලිකෝෂවලින් එන්නේ සරල දශාවකට විතරයි ධාරාවගලන්නේ. ඉලා ඩෛනමෝයිකින්ක් එන්නේ ප්‍රත්්‍යාවර්ථ ධාරාවක් නිපදවන්නේ ඒ දිශාවන් දෙකටම ධරාව ගමන් කරනවා කියනක පුතාලට පැහැදිලි. හරිපතා ඔගු දැන් නිරීක්ෂණය කලාානේද විද්‍යාගාරයේදිමේ ඇටවුම් දෙක පැහැදිලිව නිරීක්ෂණය කලාානෙ පුතාලා එකකට පුතාල දැක්කනේද පලවෙනි අවස්ථාවද මොකද වුණේ උගලුන් දැක්කනේද මෙන්න මේ ඇටවුම නිතිබුණේ මේකේ රත්තු Lඩ විතරයි දැල්ලුනේ පලවෙනි අවස්ථාව. ද පලවෙනි අවස්ථාව කොලේක දැල්ලුුණේ නෑ. එකැනෙහිෙන? නිවැරදිවා අග්‍ර සබන්ධ කල්ල තිබුණනේ රතු එකේ විතරයි දනාග්‍රේ දන් රිනාග්‍රේට නද දාහර නිවැරදිව දාරාව ගැලුවේ. ඒ දිශාවට පමණක් නිසා මොකද වුණේ අනිිත එකක විරද්ධ පැත්තරන හයි කල්ල තිබුණේ නේදයි නිසා ඔන්න මෙතින්දී රතුපාටික දැල්ලුන. මෙතන මොකද වෙලා තිීන පුතේ. මෙතින්ද දනනාග්‍රේනන් රි නාග්‍රේට් දරාව ගලන්නය ෝ මොකේද මෙතන පුළුවන් කොලේකේ තමයි ගලන්නන්නේනේ දෙතක කොට හිනං ඒ අවස්ථාවදී මොකද වෙන්නේ. දැල් වෙන්න කොලපාටික විතරයි මේක අපට දෙ විදිියකට කරන්න පුළුවන්. එක්කෝ මේ එල්ලඩවල අග්‍රමාරු කල්ලා පහු නැවත හයිකරන්නත් පුළුවන්. එහම නැත්තම් මේ කෝෂවල මේ විදිහට අග්‍රමාරු කරන්නත් පුළුවන් පුතේ. ආකාර දෙකමාපිට කරන්න පුළුවන් දැ මෙතන රපයෝගලන්ට පෙන්නල තියෙන්නේ පලවැනි අවස්ථාවේ මොකද තියෙන මේ දනාග්‍රයතියන මේ පැත්තරන ද ඉරංඟගවස්ථාවේ එල්ලඩ ටික හෙම තියලා මේ කෝෂයේ අග්‍රමාරු කල්ලා තියෙන්නේ. පේවාදයෝගලන්ට කොට මේ විදිර ග්‍රමාරු කල් ඇතකොට අපට එහම ගන්න පුළුවන්. එහමනත්ත LED මාරු කල්ල අපිට මේ පරීක්ෂණය කරන්නත් පුළුවන්. හරි. පලවැනි පාරඔන්න එ නම් රතු LEDඩක දැල්ලුනා, කොල්ක දැල්ලුුණනේ නෑ. ගැනි නිවැරදිව සම්බන්ධ කල තිබුණන රතු Lක ඒනිසාතමයිියක දල්ලුණනේ නද? දෙවැනි අවස්ථාවමකද වුණේ කොල්ඩක දැල්ලුනා රතු එඩක දැල්ලුනේ න. එහනම් පුතාලට මේකින් කියන්න පුළුවන්ම ක්ද? මෙන්න එහෙනන්නේ නාග්‍රේන්දන් රිිනාග්‍රට නිවැරදිව සම්බන්ධ කල්ල තිබුණේ කොළපාට එල්ලීඩිය එකේ විතරයි ඒ නිසා තමයි ඒ පැත්තර ධාරාව ගලාගෙන ගිය. තේරුණාද හරි එතකොට එහෙනම් මේ දෙකේ උගලන්ට පේනවා එකම දිශාවට ගලන ධාරාවක් තියෙන නෙද දනාග්‍රේන් ඳන් රිනාග්‍රේට දාරාව ගලන්නේ මෙතනත් දනාග්‍රහිනන් රිනාග්‍රේට ධාරාව ගලන්න. එකර සරල ධාරාවක් තමයි ක්‍රියාත්මක වෙන්නමේ අවස්ථා දෙකේ දීම පුතරට තියරෙනාද සරල ධාරාවක් තමයි මේ අවස්ථා දෙකේ දීම ක්‍රියාත්මක වෙන්නේ තුට ඒ නිසා තමයි මේ විදිහට ධාරාව ගලන්න එහෙනම් අපට කියන්න පුළුවන් AHB ඇටවුම්බල නද සරල ධාරාවක් ගලයි කියලා නේද එඩ එක පුතේ ධාරාව ගලන්න එක දිශාවකට විතරයි අනි පැත්තර ධාරාව ගලන්නෑ විරුද්ධ පැත්තට. එනිසා අපි LEDඩ එකක් සම්බන්ධ කරහම අපිට අ මේ ධාරාව ගල දිශවාව හොඳවට බලාගන්න පුළුවන් දදාරාව ගලන්න මොන දිශාවට ද කියන කෙල්ලඩිය කර හොඳට බලාගන්න පුලුවන් හිනම් පුතාලට පේෙනවා ඒ ඇටවුමේදී ධරාව ගලන්න කොහොමද දනාග්‍රන් දන් රිනාග්‍රේට නිසා තමයි මේ එක දැල්වෙන්නේ ඇටවුමේදීත් මේ විදිහට ධනා ග්‍රන් දන් රිනාග්‍රේට ඒ නිසා මයි එක දැල් වෙන්නේ සරල ධාරාවක් තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ තෙරෙන එක දිශාවකට පමණයි ධාරාව ගලාගෙන යන්නේ මේක මොකද වෙලා තියෙන්න්න පුතේ මේක ඒ ර එක වරකට රතුපාට දැල්වෙනවා, එතකට කොළපාට දැල් වෙන්න. ඉලව පාර කොළපාට දැල්වෙනවා එතකට රතු එකක දැල්වෙන්න. වරින්ර රතුපාටයි, කොළපාටයි, ආයි රතුපාටයි, ආයි කොළපාටයි, වරින් වර දැල්වෙනවා. ඇයිඒකට හේතුව මෙතන එහිනං අපි ටරිස්සල්ලාපු ගැටලුවනේද. ඩයිනමෝ එක ක්‍රියාත්මක කරන කොට මොකද වෙන්න පුතේ බී ධාරාවේ දිශාව වරින්වරමාරුවෙනවා. වරින් වරමමාරුවෙන ධාරාවේ දේශාව. අපියකට කියෙන ප්‍රත්‍යවර්ථ දාරාවක් කියලා. අන්නේ ප්‍රධ්‍යාාවර්ථ ධාරාවක් ක්‍රියාත්මක වෙන නිසා ධාරාවේ දශාව වරින් වරමාරුුවෙන නිසා තමයි මොකද වෙලා තියෙන්න මෙතනන විදිහට එල්EDක බරිින්වර දැල්වෙන්න්නේ. පැහැදිලී නේද පුතාලට එහෙනක්. ඔන්න අපේ ගැටලුවට දැම් විසුඳ ඇවිල් තියෙන්නේෙ පුතාලටනේ දෙස්සල ගැටලුවට දැන්සඳුමාව ඇයි ඒ විදිහට, අ මේ කම්පනය වුනේ මෝටරය කියන අපි කතා කරේ මකද ධරාවේ දිශාව වරින්වර වෙනස්වෙච නි ර්ානකෝ ලස්සනට එල්ලි ියක සැරෙන්සරේ දැල්ලුනේ නේද අන්නේ නිසා තමයි එක පැත්තකට යනවා අයනි පැත්තට යනවා. වරින් වර දිශවමාරු කරා නෙද හරි අපිලියම හෙනම්පුතේ නිරේක්ෂණය අපි ලියන්න පුළුවන් ඒ ඇටවුමේ ඒ ඇටවුමේ ඒ ඇටවුමේදී රත්තුූ ය පමනක් එඩිය පමණක්ු දැල්වුුණ රතු එඩය පමණක් දැල්ලුනේ අපි දා බී ඇටවුමේදීබී ඇටවුමේදී කො එඩීය නද කො වර්ණය හොඳේ අපි දාන්නේ කොල එලඩිය පමණක් දැල්වුණ ඒකේ රතු විතරයි බ එක කොල විතරයි. අපි දම් සී ඇටවුමේ සී ඇටවුමේ දී වරින්වර அ akanව රතුහා කොල அව රතුහාකොල LED දවනි කතුහා කොල LED දැල්ලුුණේ පේනොන දෙන නිීක්ෂණ හරිනේද පලවෙනි පාර රතු විතරයි ඉට පස්සෙ කොල විතරයි ඉට පස්සෙමක දුනේ වරින් වරාකණ්ඩව රතු කොල දැල්වෙන්න පටන් ගත්තා. ඒනං අපිට මෙතින්දි කියන්න පුළුවන් ඒහාබිහිදී සරලධාරාවක් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ සී ඇටවමේදී ප්‍රත්‍යාවර්තධාරාවක් ක්‍රියාත්මක වෙලා තියෙනෙ නෙද එනම් සර වියලිකෝෂයකින් ලැබිල තියෙන්නේ සරලධාරාවක් යිනමෝවෙන් ලැබිලතියෙන්නේ ප්‍රත්‍යාවර්ථ දරාවක් තෙරෙනව නද පුතාලට හරි අපි ලියමුහෙන නිගමනය නිගමනය අපිළියමෝ වියලිකෝෂ වියලිකෝෂවලින් වියලිකෝෂවලින් සරලධරාවක් සරලධාරාවක් ඇ ග දිශාවකට පමණක් එ එක් දිශාවකට පමණක් ක්‍රියා කරයි එ එ දිශාවකට පමණක් ක්‍රියා කරයි ඉ පස්සේ අපට ලියන්න පුළුවන් ඩනමෝවෙන් නමෝ ප්‍ර්‍යාවර්්‍ය ධරාවක් ප්‍රත්‍යවර්්‍යය ධරාවක් ලැබී ඇත එය වරර දිශාව මාරු කරයි පෙනනද පුතාලට හෙනම් හරි එනම් පරීක්ෂණය මෙන්න වගේ නිගමනයක් පුතාලට ගන්න පුළුවන් පුතාලට දැන්ති විච ගැටලුවත් විසඳුනාා මේ පරීක්ෂණය නිරීක්ෂණ ලබාගත්තමනෙද හරි දැම් බලමු අපි හෙනං අපි කරපු පරීක්ෂණය ආස්ත්‍රයකරගෙන මෙනි මේ වගේ ප්‍රශ්නයක් හලතිය නපුතේ පහත ගැටලුවලට පිළිතුරු සාකච්ඡා කරන්න ද. වියලිකෝෂ සම්බන්ධ කර ඇති සෑම විටම එක් බල්බයක් පමණක් දැල්වීම හා මිලියමීටරේ කටුව එක්දිශාවකට පමණක් ගමන් කිරීමට හේතුව කුමක් දහන. උගල නිරීක්ෂණය කරාමයක නේද. වියලිකෝෂයක්තිෙන් හැමවෙලාවෙම එකබල්බයයි දැල්ල වනේ ඉළඟට මිලියමීටරයේ දර්ශ කටුව උත්ක්‍රමණය වඋුණේ එකදිශාවකට විතරයි. නද එක දිශාවට විතරයි මිියමීටරයේ කටුවත් ක්‍රමණය වනේ පුතාල නිරීක්ෂණය කරායක පරීක්ෂණය කරද්දි ඇයි කියහනෝ එකට හේතුව කුමක්ද අපි ලිව්ව නිගමනේ දෙම කද්දේකට හේතු පපුතේ එතෙන්දී ක්‍රියාත්මක වෙලා තියෙන්නේ සරලධාරාවක් නේද සරලධාරාවක් එය එත්්දික්ෂාවකට පමණයි ක්‍රියාත්මක වෙන්නේ ට ලියන්න පුුවන් මෙදමොකක්ද මෙහිදී ක්‍රියාත්මක වී ඇත්තේ මෙී ක්‍රියාත්මක වී ඇත්තේ සරලධරාව සරලධරාව එක්දිශාවකට, එක්දිශාවකට පමණක් ක්‍රියාකරයි. එක්දිශාවකට පමණක් ක්‍රියා කරයි. තේරුුණාද හරි එද මෙහිදී ක්‍රියාත්මක වෙලා තියෙන සරලධාරාවක් ඒ ක්‍රියාත්මක වෙන්න එක දිශාවකට විතරයි. ඉට පස්සය හනවාපෙන් ඩයිනමෝව කරකැවීමේදී එED දෙක මාරුවෙන් මාරුවට දැල්වීම හා. මිලියමීටරේ කටුව චලනේ වන දිශාව වරින් වර වෙනස්වීම. උන් පුතාල නිරීක්‍ෂණය කරායි ලීඩි දෙක වරින් වරදැල්ලුනාා ඒ වගේ මයි මොකක්ද වුණේ ඊළඟට මෙතන මිලියමීටරේ කටුව චලනයවන දිශාවගල දැක් අනේද මේ පත්තට යන මේ පැත්තට යනවා මේ පැතටයන මේ පැත්තටයානේද වරින් වර වෙනස් වුනාා ඉසලයි අර සල්ලධාරාවේ කම දිශාවකට තිබුණි මේකේ වරින් වර වෙනස් වුුණා හේතුව සාකච්ඡා කරන්නලු හරි ද බල හේතුමංකිව යිදකම රීක්ෂණ තාලට ලබාගන්න කියලන්නේ මේ පරීක්ෂණයෙන්න්නම තමයි මේ ප්‍රශ්න දෙක හලතියන්නේ යි නිරීක්ෂණක බාගත්තු නිසා පුතාලා කියන්න බාන මොනවාද කිය මේකට හේතුපුතේ මෙතින්දී ඔගලන්ඩ කියන්න පුළුවන් මකක්ද ඩයිනමෝවෙන් ලැබෙනුයේ නෙද ඩයිනමෝෙන් ලැබුයේද යිනමෝෙන් ලැබෙනුයේ ප්‍රත්‍යවර්්‍යයදාාරාවකි. ප්‍රත්‍යවර්ථය ධාරාවකි ප්‍ර්‍යාවර්ථය ධාරාවකි එතකට අපික කියන්න පුළුවන් එහිදී එහිදී ඩනමෝවෙන් ලැබෙනුයේ ප්‍රථ්‍යාවර්ථය ධාරාවකි එහිදී ධරාව වරින්වර වරින්වර දිශාව මාරු කරයි. එහිදී ධ වරින්වර දිශාව මාරු කරයි. තේරනවද හරි. එනම් පේනෝ නිද පුතාලට වනම් අපිට දැන් හොඳටම ගැටලුව විසිඳ ගත්ත පුතාලා සරල ධාරාවක් කියෙ මොකද කියෙක දැම්පුතාල දන්නවා ප්‍ර්‍යාව වර්තති ධරාවක් කියනෙමකද කියලා පුතාල දන්නවා. හරි අපි බලමු පුතාලා එහන ීලගට, මේ කොට බලන්නම කදමිතන කියන්න කියලා. එකම දිශාවට ගලන දාරාවක් අපි කියනවා සරල ධාරාවක් කියලා මතකයින්නේ පුතාල දැන් අපි කතා කරේ නේද එකම දිශාවට ගලන ධාරාවක් අපි කියමොකක් කියලද සරලදාරාවක් කියලා. සියලුම විදිලිකෝෂහා බැටරිවර්ග මගින් නිපදවනුයේ සරලධාරාව කිය අපිගෙන ගත් අනේද සියලුම වියලිකෝ විදුලි කෝෂයි බැටරීනේ ද ෝෂ කීපයක් එකතු කල් හදන බැටරිමගින් එන්නේ ොන දරාවක් ද සරලධාරාවක් කියෙන්නේ. ධාරාව ගලන දිශාව වරින්වර වෙනස් වේනම් වරින්වර වෙනස් වෙන වනන් ධාරාව ගලන දිශාව ඒකට කියනවා මොකක් කියලද පුතේ ප්‍රත්‍යාවර්ථක දාරාවක් කියල කියනවා අපි. ප්‍රත්‍යාාවර්ථධාරාවක් කියල කියනවා. එතකොට බොහොමයක් ඩෛනමෝහා විදුලි ජනක යන්ත්‍ර මගින් ප්‍රත්‍යාවර්ථක ධාරාවක් නිපදවයි. තර බොහෝ ඩයිනමෝවලිනුයි ඒවගේම, මේ විදුලි ජනකන්ත්‍ර ජෙනරේටර්ස් වලෙනුයි නිපදවන්නේ මොනුමද ප්‍රත්‍යාවර්ථක ධාරාවක්. තේරුණාද හරි. ධාරාවගලන දිශාව හඳනාගැනීමට මැද්දබින්දු ඇමීටරයක් හෝ ගැල්ව නෝමීටරයක් පාවිච්චි කරන්න පුළුවන්. ධාරාවේ ඒ දිශාවට ඒ කට උත් ක්‍රමණය වෙනවා දර්ශකය උත්ක්‍රමණය වෙනවා. මේ පැත්තර ගලනවනම් ඒ දිශාවට උත්ත්‍රමණය වෙනවා. ඒ අනුවාපිට හොයාගන්න පුළුවන්, ධාරාවගලන, විශාව පැහැදිලි නේද පුතාලට මේ වැදගත් කරුණු ිකක් තමයි මෙතන තියෙන්න්නේ. ඉඩ පස්ස අපි බලමෝ මෙන්න බලන්න මේක මේ අම්තර දැනුට පුතා දැගෙන න්න න බොද පුතාලා ටික් ලොකු පන්ති වට ගිහාම දහයි ක ළහහි පන්තිවලටි ගෙනගන්නවාම මේ සරර්ල දාරා ගෙනැයි, ප්‍ර්‍යාවර්්‍ය ධදාරාගෙනැයි මීට වඩා ගැම්බූරු විදිහට ඉගෙනගන්න දැනට ගල මේකම මෙන්න මෙිහම දෙක් තියෙනවා කියල විතරයි පුතා දැගෙන න්නඕනි. නමුත් මතක තියා ගන්න පොඩක්. සරලධාරාවයි ප්‍රත්‍යාවර්ථක ධාරාවයි කියන දෙක කාලයත්තෙක්ක ප්‍රස්ථාර ගතකරොත් පුතේ මෙන්න මේමගේ ප්‍රස්ථාර දෙකක් එනවා කියල විතරක් පුතාල මතක තියාගන්න. සර්ලධාරාව වෙන්නේ මෙන්න මේ විදිහ මේ වගේ කාලය අක්ෂයට සමාන්තරව යන සරලරේකාවක් කාලය අක්ෂයට සමාන්තරව යන සරලරේකාවක් තමයි ලැබෙන්න්නේ මොකටද මේ වගේ සරලධාරාවක ්‍රථ්‍යාවර්ථක දාරාවකදී ලැබෙන්නම කක්ද මෙන්න මේ වගේ කාලේයක්ක්ෂඇත් එක්ක විචලනය වෙමින්්ඥන ධාරාවක් තමයි ලැබෙන්න්නේ. විච්ලනය වෙමින් යන දාරාවක්. මේ විච්චලනය වෙමින් යන දාරාවම රින පැත්තටත් දනැත්තරත් ආයි රින පැත්තර අයි දන පැත්තරත් ගමන් කරන්නවා. තෙරුුණ අද පුතාලට ඔන්න ප්‍රස්ථාර දෙකත් ඔගුලොටිකක් මතකේ තියාගන්න. හරිද හරිපුතාලා. අපි බලමු හෙනං ඊළඟට දැංවෝගොල්ුම් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. මංකිවවා මේක චුට්ටක් ඔගලන්ට සාමාන්‍යයෙන් තියෙන පාඩං වඩුවට පොඩ්ඩක් ගැමරු පාඩමක් කියලා. හැබැයි මේ පාඩම පුතාලා හරියට මංකිව්වා බදානයෙන් හගෙන හිටියනං මේ ගැඹුරු බවක් නෑ න දපුතාල මේකට හොඳටම ඔබෝධ කරගන්න පුළුවන්. අපි හැමදේම පුතාලට ලස්සන්ට මං විස්තර කල දීලා තියන්නේේ. මං හිතනවා පුතාලට කිසිම ගැටලුවක් නෑ එෙහින්දා. ගගලන් මොනවාහරි තැනක ගැටලුවක්ෙනවන ආයි නැවත බලන්න මේක. ද අයි නැතයි පාඩම කොටස බලන්න එත කොටගලට අයි නැවත පැහැදිලි වෙයි මොකක්ද මෙතන උන ක්‍රියාවලිය කියන එක. ඉතින් පුතාලට දැන් තේරෙනවා හෙනම් මේවාගේ විවිධාකාරයේ විත් ප්‍රභාවතියවා කිය අපි හාඩමයට තේගෙන ගත්තා නේද ඒ විද්‍යුත් ප්‍රභාව ක්‍රියාත්මක වෙන්නේ අපි කිවා එක කාරයට කිය රසායිනික ද්‍රබ්‍යවල ක්‍රියාකාරීත්තුවෙන්ගෙනව කිව්වා චලන ක්‍රියාකාරීත්තුවයගෙනවා කිව්වා ඒවාගේම අපි කිව්වා මේ අනිත්ක සූරයා ලෝකෙන් ක්‍රියාත්මක වෙනවාක් කිව සමහරේවා නේද වගේ අපි විදධ වි්‍යුත් ප්‍රභව ගැන කතා කරා. එ වගේම සරලදාාරාහා ප්‍රත්‍යාවර්ථදාාරාගැනත් කතා කරාපි මේ පාඩම මේ අවසසාන ටිකේ නේ ද. හරි එහනම් බලමු පුතාලාපි සාරාංශ ගතකරොත් මේ පාඩම. මොන වගේ දේවල්ද තියෙන්න්නේ කියලා. එවන්න එදිනෙදා ජීවිතයේදී විදුලිය ලබා ගැනීමට, විවිධ ආකාරයේ විද්‍යත් ප්‍රභාවභාවිතා කරයි එදිනදා ජීවිතයේදී විදුලිය ලබාගැනීමට විධාකාරයේ විද්‍යත් ප්‍රභව පාවිච්චි කරනවා ඒවා ප්‍රධාන වශයෙන් රසායිනිකකෝෂ බැටරී එහෙමනැත්තං මේදෝ පද්ධති ඩයිනමෝ සූරකෝෂ ලෙස දක්වන්න පුළුවන් ඒ වගේ මයි සරලකෝෂ වියලිකෝෂ ක්ෂාරකෝෂාදිය රසායිනික කෝෂ සඳහා නිදසුන්. තලගෙන ගත්තනේද සල්ලකෝෂ වියලි ෝෂ ක්ෂාරකෝෂ කියලා කියන්නේ මනවද රසායිනික කෝෂ සඳහා නිදසුන්.ඒවගේමයි පුතාල දන්නවා කෝෂ කිහිපයක් එකන එකට නිවැරදිව සම්බන්ධ කරලා බැටරියක් හදාගන්න පුළුවන් අපි හදාගෙන පෙන්නුව බැටටි නේඒවගේමයි තනිකෝෂයකට වඩා වැඩි ධාරාවක් බැටියක් මගින් ලබාගන්න පුළුවන් කිය අපි කිව්වා තනිකෝෂිට වඩ ලුකු දාරාවක් ලබාගන්න පුළුවන් බැට්‍රියකින් විදලි ෝෂයක අග්‍ර රින සහ දන ලෙස නම් කරන්න පුළුවන්න්නේ ද ධනයි රිණයි කියල නම් කරන්න පුළුවන් මේ කෝෂවල අග්‍ර ධාරාව ගැලීම හැමතිස්සම සිදුවෙනවාකිවේ කොහේදන් කොහටද ධනාග්‍රේ දන් රිනාග්‍රේට කොහෙ දන් කොටද පුතේ දනාග්‍රයේ සිට රිනාග්‍රේ දක්වා තමයි ධරාව ගලන්නේ නමෝව තුළ චුම්බකයක් හා සන්නා එකක දඟරයක් පවතිනවා කිලාපිගෙන ගත්තා ඩයිනමෝවේ ඇතුළත විිය්හයක් අපිගෙන ගත්තා සරල ඩයිනමෝ අපි හැදවා නද ඩනමෝව තුළ ධාරාව උත්පාදනය වනුයේ විද්‍යුච්චුම්umberක ප්‍රේරණයනම් මූල ධර්මයට අනුවයි කෙලාපිගෙන ගත්තා නේද ඩෛනමෝවක් තුළ ධාරාව උත්පාදනය වෙන්නේ කොහොමද විද්‍යච්චුම්umberක ප්‍රේරණය කියන මූල ධර්මයට අනුව නෙද එකත් අපිගිෙනගත්තා. ඟට පාපැදිවල මෝට රතවල විදුලි ධානක යන්ත්‍රවල ජලවිදුලි බලාගාරවල නෙද විවිධාකාරේ ಡන මෝයදාගන්නවා කෙලාපිගිෙනගත්තා. ೈනමෝ ර්ග යන විධාකාරේ. එකම දිශාවට ගලනධාරාව, සරලධාරාවක් ලෙසද කාලයක්ත් සමග දිශාව ෙනස්කරමින් ගලනධාරාව ප්‍රತ್්‍යාවವර්ථක ධාරාව ලෙසද හදුන්නනවා කෙලා අපිකිව්වා. නද එකම දිශාවට ගලනවනන්ධාරාව අපිය එක, සරලධාරාවක් කිව්වා දිශා වෙනස් කරමින් ගලනවනං ඒකා අපී ප්‍රත්‍යාවර්ථක දාරාවක් කියල කිව්වා විද්‍යුත්කෝෂමගින් ලබාදනයේ සරලධාරාවක් වනාතර උතාලගෙන ගත්තා ඩයිනමෝමගින් ප්‍රත්‍යාවර්ථක ධාරාවක් නිපද වනවා කියල කිව්වා නේද භාවිතයෙන් ඉවත් කළ රසායිනිකකෝෂ මිනිසා ඇතිළු පරිසරයට විශෂ සහිත වෙනවක් කිව්වා අපි කිව්වයිවල් නිසි පරිදි බැහැර කරන්නඕනනි කසල කළමනා කරණය කරන්න ඕනේ න්න පුතාල ලුකූ සන්ධාර්යක් ඉගෙනගත්ත මේ පාඩමෙන් නේද අලුත් දේවල් පුතාලා ඉගෙනගත්තේ ටිකක් පාඩම ගැඹුරුයි නමුත් හරි සරලව මම්පුතාලට කියල දුන්නා පුතාලට හොඳින්න්න අවබෝධ කරගන්න පුළුවන් උන් වෙන්නඇතිඒ පාඩම නෙද අපි දැම් බලමු එහෙනම් මේ පාඩම හොඳින්න්න අවබෝධ කරගත් අනං. ඔගුලන්ට මේ ගැටලුවලට විසදුම්ලියන්න පුළුවන්. හරිපුතාල දැන් එහනං ඕගොල්ලුන් පාඩම හොඳට අවබෝධ කරගරනේ තියෙන්නේ නද. එතකොට හෙනම් පුතාලට පුළුවන් මේ පාඩම ආශ්‍රයෙන් එන ගැටලුවලට පිළිතුර ලියන්න දැන්ඒ පිතුරු ලියන කොට හරි පුතාලට පාඩම පිළිබඳ මොකක් හරි ගැටලුවක්කාවනම් පුතාලා ආපහො පාඩමඒ කොටස නැවත බලන්න බලලා ඒ ගැටලුව විසඳගෙන තමයි නැවත මේ පිළිතුරු ලියන්නඕන මේ ප්‍රශ්නලට. නැ මේ විශේෂයෙන්ම මං පුතාලට කියන්නේ. හැම දාමත්මං කියන්න මොකක්ද පුතාලට මේ ප්‍රශ්නවලට පිළිතුරු ලියන් ඕනේ පුතාල තනියෙන්ගි සෙල්ලා. පාඩම අඔවබෝදධ කරගෙන පුතාල තනියෙන් තමයි මේ පිළිතුරු ලියන්න ඕනේ. හැබැයි දි තනින් ලිය ලද ම උත්තර ලියනවාමේ ප්‍රශ්වලට හැබැයි මගේ උත්තරත් එෙක්ක ගලපන්න ඕනේ පුතාලා ලියපුූත්තර. කොට තමයි පුතාලට තේරෙන්නේ ඔගුන්ට ඒ පාඩමේ ඒ කොටස හරියට වැටහුනාද කියනකර. නේද. එතකොට ඒවිදිහයට වැටහනා නං මේ පිළිතුරුණනි වැරදි වෙනවා නැත්තම් පුතාලා ආයි නවත පාඩම බල යි නිරදි පිළිතුරුලියන්. එතකොට මගේ පිළිතුරුත් එක්ක සංසධනය කරන්න පුතාලට පුළුවන්. තෙරෙනවනේද හරි. අපි බලමුහෙනං පළවෙනි ප්‍රශ්නය බලන්න පුතේ එක්තරා ශිෂ්‍යකු විසින් සමාන ප්‍රමාණයේ, සහසිං කැබලි තබා මෙන තිනො කොපෑල්ල මෙන තිනො සිංකෑල්ල දෙකම සමාන ප්‍රමාණවලින් තියෙන්නේ කැබලි තබා ඒවා අතරට තනුක සල්ෆවුරික් අම්ලයෙන් පුංගවන ලද තනුක සල්ෆියවුරිකම්ලේෙන් පොංගවපු කඩදාසි කැබැල්ලක් තබන ලදී. මේ කඩදාසි කැබැල්ලක් දැම්මා තිබ්බලු මෙතන තනුක සල්ෆියවුරිකම්ලේෙන් පංගවලා එතකොට මොකක් මතිියල්ල දෙ පැත්තෙන් මනවාවද තිබෙ කොප හඩුවකුයි සිංක් තහඩුවකුයි තිබ්බලු. පේනවානේද පුතාලට හර. තහඩු එකිනෙක් නොගැටෙන්න සේ තමයි මේක මැදදෙන් ති කියර තියෙ එකැන ගොඩක් ගණකමට මේ තනක සල් ිීරි කම්ලෙන් පුංගෝප කඩදාස ති කියල තියෙන් පපුතේ. එතතුොට ගොඩක් ගනකමට තිබම මේ සිංක් හඩුවයි කොප හඩුවයි ගෑවෙන්නේ නෑ. පේනවානේද පුතාලට තහඩු දෙකෙලවර වයර් කැබලි සවිකරන් තහඩුවේ දෙකෙලවරින් යර් කැබලිසාවික කරමතරින් ඔයි මෙතනුයි අයර් කලි දෙකක් හයිකරල්ලා තියෙනවා. ඔහු සැකසු ඇටවුම පහත පරිදිවේ. ඕන්න දැම් මෙතන තියෙනවා එයා හදපු ඇටවුම පේනවා නේද පුතාලට හරි මෙම ඇටවුමට නමක් දෙන්නලුම කාදමකට දෙන්න පුළුවන් අමකුතේ. සරලකෝෂයක් එයා හදලා තියෙන වෙන විදිහකින්. අපි හදපු විදිහට නෙමෙයි වෙන විදිහකින් හදලා තියනෙ මොකක්දමේ සරලකෝෂයක් නෙද. සකෝෂයක් නිර්මාණය කරල දීයන්න හරි. අපි හම් ලියම උත්තරමයකට පුතේ මන බලන්න මේක දීලා තියෙනවා මෙම ඇටවුමට නමක් දක්වන්න එනං අපිට කියන්න පුළුවන් මොකක්ද මේක සරලකෝෂයනෙද සරලකෝෂය. ඉළඟට මෙහි දනහා රින අග්‍රනම් කරන්නල පුතේ. මොකද දනහා රිනාග්‍රපි කිව්වා සරලකෝෂය ධනාග්‍රයමකක්ද කොප තහඩුව රිනාග්‍රයේමකක්ද

AHB දෙකෙලවරට මෝටරයක් සම්බන්ධ කළ විට කුමක් නිරීක්ෂණය කළ හැකිද. ඒ සඳහා හේතුවද දක්වන්න. දැ මේකේ මෙන්න මේ කවරට මෝටරයක් සම්බන්ධ කරොත් මොනවාගේ දකින්න පුළුවන්දපුති මෙතන්ට මේක දැ සරලකෝෂයක් විදිත්න ක්‍රියාත්මක වෙන්නේ ඉත මෝටරයක් මේකට සම්බන්ධ කරොත්මකද වෙන්නේ. මෝටරය ක්‍රියාත්මක වෙන්න පුළුවන් නේද වේගෙන් ක්‍රියාත්මක වෙන එකක් නෑ නමුත් මෝටරය ක්‍රියාත්මක වෙන්න පුුවන් එහ ම්ම එකක්දලියන්න කුමක් නිරීක්ෂණය කළ හැකිද මෝටරය ක්‍රියාත්මක වේ ක්‍රියාත්මකවේ වගෙන් ක්‍රියාත්මක වෙන්න ෑ යම් ප්‍රමාණයක් ක්‍රියාත්මකවෙයි ඒ සඳහා හේතුවද දක්වන්න මොකක් වෙන්න පුළුවන්ද පුතේ හේතුකට අපිට කියන්න පුළුවන්මො එකක්ද සරලකෝෂය මගින් සරලකෝෂය මගින් ධරාවක් ධරාවක් උත්පාදනය කිරීම සරලකෝෂය මගින් ධරාවක් උත්පාදනය කිරීම ධරාවක් උත්පාදනය කරනවා ඒ නිසාමොකද වෙන්නේ මෝටරය ක්‍රියාත්මක වෙනවා පෙනවනේද පුතාලට සරලකෝෂය මගින් ධාරාවක් උත්පාධනය කිරීම නිසා තමයි මෝටරය ක්‍රියාත්මක වෙන්නේ පෙනවනේද හරි අපි බලම් පුතාල ඉළඟ ප්‍රශ්නය මෙම ඇටවුමෙන් ලැබනයේ සරල ධාරාවක්ද ප්‍ර්‍යාවර්ථ දාරාවක්ද කියන් බන්න පුතාල කෝෂයකින් ලැබෙන්නේ සරල ධාරාවක්ද ප්‍රත්‍යාවර්ථ දාරාවක්ද මොකද කිය බල කද ලැබෙනපුත සරල ධාරාවක් නෙද එන අපට ලියන්න පුළුවමකක්ද සරල ධාරාවකි සරල ධාරාවකි. ඉඩ පස්සේ. ඉහත හතරෙහි පිළිතුර තහවුරු කරගැනීම සඳහා සිදුකළ හැකි සරල පරීක්ෂණයක් කෙටියෙන් දක්වන්න. ඉහත හතරෙහි ි තුර හවුරු කරගැන එක මේකේ සර්ලධාරාවක් ද ගමන් කරන්න කියලා බලන්න සිදු කළ හැකි සරල පරීක්ෂණයක් කෙටියෙන් දක්වන්නලු කොහොම ද අපිට පුළුවන් මේක සර්ලධාරාවක් ද ගමන් කරන්න කියලා බලන්න අපිට පුළුවන් මේ දෙකෙලවරට එඩ එකක් සම්බන්ධ කරන්න නෙදපුතේ එල්ඩ එකක් සම්බන්ධ කරන්න පුළුවන් සම්බන්ධ කරලා බලනො අපි දැල්වෙනවාද කියලා ඉවස එල්ඩ කියගේ අපහෝ ග්‍රමාමරු කරලා සම්බන්ධ කරන. කොට ඒ දල්වෙන්නේ නෑ හෙනම් කද වන්න අපට නිගමනය කරන්න පුළුවන්. එකම දිශාවට ගලන ධාරාවක් තමයි මේකෙ තියෙන්නේ. ඒක අන්න සරල ධාරාවක් තමයි මේකේ ක්‍රියාත්මක වෙන්නේෙ කියලා අපිට තීරණය කරන්න පුළුවන්. පේවා නිද පුතාලට හර. එනං අපිළියමු සඳහාසිදු කළ හැකි සරල පරීක්ෂණයක් කෙටියෙන් දක්වන්න. අපිළියමු ABCAB හිදසට AB හිදසට. හිදසට එ සම්බන්ධ කර එක් සම්බන්ධ කරලා සම්බන්ධ කර නිරීක්ෂණය කිරීමඉන් පසු, පසු එහි අග්‍රමාරු කර ඉන් පසු එහි අග්‍රමාරු කර සම්බන්ධ කර නිරීක්ෂණය කිරීම මිරීක්ෂණය කිරීම. එයත හතරෙහි පිල්ලිතුර හවුරු කරගැනීම සඳහා සිදු කළ හැකි සරල පරීක්ෂණයක් කෙටියෙන් දක්වන්න කියලා කියවා නදතකොට ABCAB හිදැසට තහවරු කරන්න සරල ධාරාවක් යනමද කියලා බලන්න ප්‍රීක්ෂණනතමයි අපට හ ැබි නිරීක්ෂණලියන් ොන්නනඇදකොට.ල්ලED එක අපි සම්බන්ධ කරනවා ඉටි පසයා ග්‍රමාරු කරල සම්බන්ධ කරනවා නෙදපුතේ එතකොට අපිට එක එකවස්ථාවකදි විතරයිනන් දැල් වෙන්නේ කියන්නේ එක දිශාවකට පමණයි. ධරාව ගමන් කරන්න ඒක ඇන්නේ සරල ධාරාවක් කියේලා අපිට තහවුරු කරගන්න පුළුවන්. හරිද අන්තිමික බලන්න ඉහත ටෝම සඳහා යොදාගත හැකි සංකේතය ඇද දක්වන්නලු හෙනම් මේ මොකද පුතේ මේ කෝෂයක් නේද එනම් මේ ෝෂයක් න මොකක්ද මේකට අඳින්න පුළුවන් සංකේතය අපිට මොකද අඳින්න පුළුවන් සංකේතය ද මතකයිනෙ නේද මේ වගේ සිහින් දිගටි ඉරකුයි කෙටි මහත ඉරකුයි අඳින්න පුළුවන් නේ? ගේ කෙටි මහත ඉරකුයි අඳ ඉන්න පුළුවන් හරි. තර මේක මේ විදිහට සම්බන්ධ කරන්න පුළුවන්. ඔය නොයි වගේ තමයි. තියෙනෙ නේ දෙතකට මේක තමයි සංකේතය. පේෙනවනේද හරි. අපි බළමුපුතාල ඊළඟ ප්‍රශ්ණය. විදුලි අර්බුද්ධය සඳහා විසඳුමක් ලෙස භාවිතා කළ හැකි විද්‍යුත් ප්‍රභව තුනක් සඳහන් කරන්න, දිලි අර්බදය ඇතිවවෙන්න පුළුවන් ජලය හිඟවෙන කොට ජලවිදුලි බලාගාරවල, තාපවිදුලි බලාගාරවල ඉන්දන හිඟ වෙන කොටනේද ත්‍රේවාගේ දේවන් විදුලේ නිපදවන්න බැරිවෙන වනාගතයේේද. තයකොට මොදවෙන්න විදුලි අර්බුදයක් ඇතිවෙන්න පුළුවන්. මේ අර්බුදය නවත්තගන්න මොකද කරන්න පුළන් ඒ සඳහා විසඳම් සොයාගන්න පුළුවන් විකල්ප විද්‍යත් ප්‍රභ පාවිච්චි කරන්න වෙනවා අපිට. මොනෝද මේ විදියට මේ පාචි කර විද්‍යයත් ්‍රාාවපුත. ූරිය පැනල සූරය කෝෂපාවිච්චි කරන්න පුළුවන් සූරේ ශක්තියෙන්. ඩයින මෝ පාවිච්චි කරන්න පුළුවන්. විදුලි ජනකයන්ත්‍ර ක්‍රියාත්මක කරන්න පුළුවන් නේද. ඒවගේ දේවල් භාවිතා කරන්න වවා හැබැයිතින් විදුලි ජනකයන්ත්‍රවලත් අර ඉන්දන පාවිච්චි වෙනවා අපට විශේෂයෙන් අපට මේ මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන් මොන වගේ වදපුතේ මොනද සූරකෝෂතමයි වඩාත්ම නිවැරදි වෙන්නේ වගේම ඩයින මෝ එකක තමයි ඒඟට නිවැරදදි වන්න දැක් නමුත් අලුත්තෙක් ක්ෂණ දුණුව වනකොට සුල්ලඟමගෙනුත් මේ විදිහට මේම ක්‍රියාත්මක කරලා ඩනෝක්‍රාත්ම කලලා විදුලේ නිෂ්පාදනය කරගන්න අරගෙන තියනොදකොටේ වගේ විධ උපක්‍රම පාචි කරන්න පුළුවන් ද. හරි අපි බලම් පුතාලා හෙන මොනෝදල යන්න පුුවන් කියලා විදුල අර්බුදධය සඳහා විසඳුමක් ලෙස භාවිතා කළ හැකි විද්‍යුත් ප්‍රභවතුනක් සඳහන් කරන්න. ප්‍රධානම විද්‍යුත් ප්‍රභාවය තමයි මොකක්ද සූර්යකෝෂ සූර්ය කෝෂ. ඊළඟට අපිට පාවිච්චි කරන්න පුළුවන් එක තමයි මොකක්ද ඩයිනමෝව ද ඊළ එක තමයි මොකක්ද ඩයිනමෝවහර. ඉට පස්සේ අපිට පුළුවන් මොනවද බිදදුලි ජනක අන්ත්‍ර වගේ දේවල් පාවිච්චි කරන්නත් පුළුවන් නමුත් ඒ සඳහාත් ඉදන, ඇය වවා අපිට ප්‍රධානම දෙක විදිහට මේ දෙක තමයි සල කරන්න පුළුවන් විදුලි අර්බුදය සඳහා විසඳමාක් ලෙස පාවිච්චි කරන්න පුළුවන් උපකරණ විදිහට. විදුලි ප්‍රභාව විදිහට භාවිතා කරන්න පුළුවන්. තෙරෙනෝද පුතාලට හරි. බලම ඊළඟට අප නිවෙස් සඳහා ලැබෙන ප්‍රධාන විදුලිය සරලධාරාවක්ද ප්‍රධ්‍යාවර්ථකධාරාවක්ද මොකද පුතල් තියෙන විදුලිය ප්‍රධ්‍යාවර්ථකධාරාවක් නේද. රත්‍යාවර්ථක ධාරාවක්. ්‍රත්‍යවර්ථක ධාරාවකි හරි. ඉට පස්යෙන් හනවා විද්‍යත් ප්‍රභව සම්බන්ධයෙන් පහත වගුව සම්පූර්ණ කරන්නලු මෙන්න තියන අවස්ථා කීපයක් පුතාලට දීලා ප්‍රභවය මොකක්ද කියලා හනවා. ක්‍රියාත්මකවීමට සපයන ධාරාව මොකක්ද කියලා හනවනෙද. පාපැදිියක ලාම් පුවදල්වන්න ඩයිනමෝව පාවිච්චි කරන්න පුළුවන්. එ ඒ ප්‍රත්්‍යාාවර්ථක දාාරාවක් විදුලියෙන් බිත්්‍යියොරු ෝ සුවක් ක්‍රියාත්මක කරන්න අපිට පුළුවන් මොනොවද වියලි කෝෂපාවිච්චි කරන්න පුළුවන් නෙද වියලිකෝෂ එ ඒකෙ මොකක්ද තියෙනපුති සරලධාරාවක් ජලවිදිලි බලාගාරයක විදුලිය නිපදවන්න ඩයිනමෝහ පාවිච්චි කරනවා ෙද යිනමෝවහ එතන එන්නේ මොකක්ද කියන බලන් එතන එන්න මොකක්ද කියලා එතන එන්නේ ප්‍රත්්‍යා වර්ථකදාරාවක් ආලෝකයේ වැටුණු විට ගණකයන්ත්‍රයක් ක්‍රියාත්මක කිරීම ප්‍රභවය මොකද පුතේ මකද ප්‍රභවය වෙන්නේ සූර්ය කෝෂ මේ සඳහා පාවිච්චි වෙන්නෙ මොනවමද සූර්යකෝෂ එතකොට ඒක මොනදාරාවක්ද සරලධාරාවක් එතන ක්‍රියාත්මක වෙන්නේ උදදාලේ ගෙන ගත් අනේ ද කෝෂ බැටරිවලතියෙන්නේ සරලධාරා නේ ද හරි. කාරයක් පණගැන්වීම මොකක්ද තියෙන්නේ එතනත් තිනම්කා අද බැටරියනේ ද කෝෂ කීපයක එක තුවක් පැටරියක් තියෙන්නේ. එතකොට ඒ සඳහා සරල ධාරාවක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. පේ නෝනේද පුතාලටහෙනං මේ විවිධ ප්‍රභවවල එ ධාරාවල් සරල ධාරාවක්ද ප්‍රත්‍යාවර්ත ධාරාවක්ද කියනක අපිට මේ වගේ වෙන්කරලා දක්පන්න පුළුවන්. හරිපුතාල අපි බලමු ඊළඟට අමතර අභ්‍යාසතමයි අපි කතා කරන්නේ අනි දැඟහෙනම් පොත්තේ අභ්‍යාසයිවරයි අපි අමතර අභ්‍යාසටික ගැන කතා කරමු. ඕන්න තේරෙන මුලින් මෝගලන්ට බහවාරෙන ප්‍රශ්න තුර වඩාත්ම නිවැරදි පිළිතුර තමයි පුතාල තෝරන්න ඕනේ නද නිවැරදදි පිළිතුර තෝරා යටින් ඉරක් අඳන්න පුළල ද පුතාල දැගහෙනවි වඩාත්ම නිවැරදි පිතුර තමයි පුතේමෙතන අපි තෝරන්න ඕනි. බලමු. දුලිය නිපදවනු ලබන උපාංගය හඳුන්වන්නේ. මංකිවා නිිපදවන උපාගයක් නං ඒකට කියන මොකක්ෙල්ද ප්‍රභාවයක්. එහම් විදුලිය නිපදවන්නේ මොකකද විද්‍යත් ප්‍රභාවනද. එකොට මොකදපුතේ නිවැරදි පිළිතුරවෙන්නේ මෙතන විද්‍යත් ප්‍රභාව නය ද අපටකන්න පුළුවන් විද්‍යොත් ප්‍රභාව මේවා වැරදින ද වි්‍යුත් ෝෂණමයි විද්‍යුත් ජනකයනෙමයි ද්‍යුත් ධාරාවනෙම නිවැරදි පිළිතුරවෙන්නේ විද්‍යොත් ප්‍රභාව. සරලධාරාවක් ලබාගත නොහැක්කේ මමුකින්ද කියලානවා. සරලධාරාවක් ලබාගන්න බැරි සරල කෝෂේනි අන්න සර කෝෂයෙන් මොකද ලබෙන්ෙ පුතේ සරලධාරාවක් නේ දෙපු තල දන්නවනි අපි කෝෂ ගැන කතා කරා නද ඉඩි පස්සෙ අපි බැට්‍රී ගැන කතාකරා එවැගෙන්නේ සරලධාරාවක්. තුර ඩයිනමෝවෙන් මොකද දෙන්නේ ප්‍ර්‍යවර්ථ දාරාවක් එන ලබාගත නොහැක්කේ මොකින්ද ඩයින මෝවෙන්. බල අනිත්්‍යේව සූරකෝෂයෙන් සරලධාරාවක්, ට රත බැටරියෙන් සරලධාරාවක් ලැබෙන්න්නේ නේද. අපි බලම්පුතාලා ඉළඟ ප්‍රශ්ණය වෙන මෙතන තියෙනවා සරලකෝෂයක දනාග්‍රය හා රිනාග්‍රය පිළිබලින් දැක් වෙන්නේ. පුතල දන්නෝ සරලකෝෂයක ධනාග්‍රේමකක්ද තඹ තහඩුව. රිනාග්‍රේමොකක්ද සිං තහඩුවනේ ද. එනඟ අපි බලමුත්තරය තප තහඩුව හා සිංක්ත හඩුවයි හරිනෙද තඹ තහඩුව හා සිංක් තහඩුව යකඩ තහඩු නෙමේයි? හුව තඹ කියන කොප තමයි නමුත් මෙතැන තියෙනයකට තහඩුව සිංකා කොපතකට වැරදේ නේද. ඉළඟට විද්‍යුද්ධාරාව මනන උපකරණයමකක්ද. ෝල් මීටරය නෙමෙයි, ඩයිනමෝව නෙමෙයි, මල්ටිමීටරය නෙමෙයි අපි ඩෙනල්ලියන්න පුළුවන් ඇමීටරය වෙනනේද ඇමීටරය හරි අපි බල මීළඟ එක ආලෝක ශක්තිය විද්‍යුශක්තිය බවට පරිවර්තනය කරන උපාංගයමකක්ද. ින්ද අප යාලෝක ශක්ති විද්‍යු ක්ති බවට හැරවිපුතේ. සූර්යකෝෂය නේද සූර්යකෝෂය ඩයිනමෝව සරලකෝෂය කාර් බැටරිය එවනෙමයි නේද. හරි. කාර් බැටරියක අඩංගුවන රසායනික ද්‍රව්‍ය වන්නේ මොනද කාර්බට්‍රියක අඩංගුවන රසායනික ද්‍රව්‍ය අපි කතා කරා. ඊයම් හා තනුක සල්ෆියුරිීකම්ලය අපිකව බැට්‍රිය ඇසිද් කියල කියන්නේ නේද. ඊ අම් හා තනුක සල්ෆියුරි කම්ලේ තමයි. අඩඟගුවවෙන්න එතකොට ලිතිියම් රසදය නිකල් කැඩ්මියම්, සිංක් තම්බ ඒටික වැරදී එ නිවැරදි පිළිතුරවෙන්නේ පලවෙෙනිය එක. අපි බලම ඊළඟට පුතාල මෙන්න දීල තියනෝගලන්ට මෙන්ද දැම් බහරන ප්‍රශ්නටකගේ වරයි මෙන්න ඉළඟ ප්‍රශ්න ගලන් දී තියෙනවා. දෙෙහි ගෙඩියක් විදුලිය නිපදවාගැනීමට භාවිතා කළ ඇටවුම සහයට නගන්න. මතකයිනේද දෙෙහිගෙඩියකින් විදුලිය නිපදවන්න අපි පාවිචි කරපු ඇටවුමනේද. එහි දනහා රිනාග්‍ර ලෙස භාවිතා කළ ද්‍රව්‍ය නම් කරන්න. මතකයිද පුතාලට අපි බලමු උත්තරලියන්න දෙහිගෙඩියකින් බිදුලිය නිපද වන කොට පුතාලට මතකද මෙහෙම දෙහිගෙඩිය අපි අරගෙන ඒ හොඳදට තැලු වයිසෙල්ලාම තාලලාමකද කරේ අර දෙහි ඉවතට ගත්න දමක ලියටෙන් නැති වෙන්න තලාන්න ඕනි කිිලමන්කි වව ේනුවලින් ඉවතට එන්න තමයි දෙෙහි ුෂ්ටික මේ එකක තාාලන්නේ නේද. දෙමසිම ැන් දෙෙක් සිදුරු කරන මෙ සිංක්ත හඩුවයි කොපත හඩුුවයි සම්බන්ධ කරලා මෙවායර් දෙක සම්බන්ධ කරා මෙතෙන්ට මොකද කරේ බල්බ එකක් දැම්මනේ ද ඔයගේ බල්බ එකක් දැම්ම හරි එහනම් අතකර මේකේ රතකොට ධනාග්‍රයයි රිනාග්‍රයයි ලෙස පාවිච්චිරමනවාවද පුතේ ධනාග්‍රයේ විදිහට කොපර්ත හඩුවත් රිනාග්‍රයේ විදිහට සිංක්ත හඩුවත් අපි පාවිච්චි කරානේ දශර සරලකෝෂය වගේ මයි එනං අපිලියමෝ ධන අග්‍රය මොකක්ද මේකේ තහුව කොපතහඩුව එට රිනාග්‍රය මොකක්ද මේක පින අග්‍රය අපි ලියන්න පුළුවන්සිතහඩුවතහුවහරි දනාග්‍රය කොප තහුව රිනාග්‍රේතකට සි තහඩුව මෙතන මෙම ඇටෝමෙන් විදුලිය නිපදවන බව පෙන්වාදීමට ඒයට සම්බන්ධ කළ උපාංගයේ කුමක්ද. අපිට බල්බයක් සම්බන්ධ කරලත් බැලූ අපිුණට අර දෙහිගෙඩියෙන් මෙ විදුලිය ලබාගන්න කොට ඉතා කුඩා විද්්‍යුද්ධාරාවක් එන නිසා අපි පාවිච්චි කරේ මොකක්ත මෙට ගැල් නෝමීටරයයක් හ මිලිය මීටරයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් නද. එනම් අපි මෙතන ලියව මහද පාච්චිරයේ. ගැල්වනෝමීටරය නද ගැල්වනෝමීටරය. ඉඩ පස්ස බලන්න අග්‍ර සවිකිරීමට පෙර දෙහි ගෙඩිය පලුදු නොවන ලෙස තලාගැනීමට ඔබට ගුරතුමාගෙන් උපදෙස් ලැබෙන්න්නට ඇත. නේද. මේ විදිහට තලාගන්න කියල කිවවා පලුදවෙන්නේ නැති වෙනවාං කිවකුතාලට ඒ කුමක් සඳහාද කියලහනවා. මොකක් සඳහාදපුතේ කරන්න ඕනේ අපි කුමක් සඳහාද අපි කිව ඒ රේනුවලින් අර යුෂ ඉවත් කරගන්න ඕනේ නමුත් එළියට එන්න බෑ කෝෂයක් හදාගන්න නන්න නේද. රුවලින් ඉවතට දෙුෂවැෑසීම සඳහා නක සිට්‍රික් ැසිද අපිකු අම්ලයක් එතන තියෙන කියලා මතකයිනි පුතාලට එකකුමක් සඳහාද අපිලියමු දෙහි ගෙඩේ දෙහිගෙඩියේ රේනුවලින් දෙහිගෙඩිය රේනුවලින් යුෂ ඉවතට ඒම සඳහා ඉවතට පැමිණීම සඳහා දෙහි ගෙඩියේ රේනුවලින් යුෂ ඉවතට පැමිණීම සඳහා හරි නේද පොතේ හරි ඉඩි පස බලමු අපි ඔබ සකස් කළ ඇටවෝම කෝෂයක්ල සහඳුන්වන්න පුළුවන්ද දැ ඕ උනේද කෝෂයක්ල සහඳුන්වන්න පුළුවන් පිළමු ඕ ඔබේ පිළිතුරට හේතු දක්වන්නලූමකදද. රසාය ද්‍රව්්‍ය ප්‍රතික්‍රියා කරලා විද්‍යයුද්ධාරාවක් නිපදවල තියෙනවා. නේ දෙහෙනම් අපිට ඒක විද්‍යුත් ප්‍රභවයක් මේ දන කෝෂයයක් විදිට හඳුන්ුුවන්න පුළුව. කහමදලිය න බේ පිළිතුරට හේතු දක්වන්න අපිලියමු රසායනික ප්‍රතික්‍රියාවකින් රසායනික ප්‍රතික්‍රියාව ප්‍රති්‍රියාව විද්‍යුද්ධාරාවක්. දජුත් ධරාවක් නිපදවා ඇත නිපදවා තිබීම නේද එකට තමයි හේතුව හරි කෝෂයක සම්මත සංකේතය අන්ඳන්න කියලා කියනවා එතකොටි සම්මත සංකේතය අපිට අන්ඳන්න පුළුව මේ වගේ සිහින් දිගයි ඉරක්ක ඇන්දපී කෙටි මහත ඉරක්ක ඇන්දන එද මෙනුවේ වගේ කෙටි මහත ඉරක්ක අන්ඳන්න පුළුවන් හරි එතකට කම මේ වගේ కෝෂය සම්බන්ධ කරන්න ඕනේ. හරි නේද පුතාලා අපි ල් මීළඟ ප්‍රශ්ණයෙන දීල තිීනෝගලන්ට විද්‍යුත් ්‍රව සම්බන්ධයෙන් පහත වගුව සම්පූඩ කරන්නලු කද දී තින පාපදියක ලාම්ප විදිලී පාවිච්ච වෙන අවස්ථාව දීල තිෙනවා විද්‍යුත් ප්‍රභාවය දීල තියෙනවා ලියන් ඕෝනි අපි ඒ සරල ධාරාවක්ද ප්‍රత්‍යාවර්ථ දාරාවදි කියලා ලියන්ඕනනි. හරි පාපැදියක ලාాම්පුව දල්වන්න කද ප්‍රභාවය පාච්චි කරන්න අප ඩයිනමෝව යිනමෝව හරි එතකොට ඒ එන්නේ මොනදාරාවදධ පුතේ ප්‍රථ්‍යාවර්ථය දාරාවක් න ප්‍ර්‍යර් පත්‍යාවර්ථක දරාව ප්‍ර්‍යවර්ථ කියලත් කියන අප ප්‍රත්‍යාවර්ථක දාරාවක් කියලත් කියනවා. ජලවිදුලි බලාගාරයක විදුලිරිපදවන්න පාවිච්චි කරන්නමකක්ද ඒත් ඩයිනමෝවක් නේද එතනත් තියෙන්නේ එතකොට ඒ ඩයිනමෝව මොන ධාරාවක්ද නිපදවන්න්‍ය පුතේ ප්‍රත්‍යාවර්ථධාරාවක් නේද ප්‍ර්‍යාවර්ථක ධාරාවක්. ඉට පස්සේ ආලෝකයේ අත්තුොර ලෝසුවක් ක්‍රියාත්මක කිරීම ආලෝකේ නත්තුොර ලෝසුවක් ක්‍රියාත්මක වෙනවනං ඒකට මොනවාද පාවිච්චි කරන්න යි සූර්ය කෝෂ සූර්ය... එතකොට මේ සඳහා මොකද මෙතන ක්‍රියාත්මක වෙන්නන්නේ ද මොන දාරාවදද පුතේ සරල ධාරාවක් නද සරල ධාරාව. විදිලි පන්දමක් දල්වන්න මොනවද පාවිච්චි කරන්න අපි වියලිකෝෂ ද වියලි කෝෂ එතන තියන්නේ මොනමද සරලධාරාවක් සරල ධාරාව එස වාහනයක් පණගන්වන්න ටරිය නදවා කාර් බැටරියක් පාවිච්චි කරනවා. එතන තියෙන මොන දාරාවක්ද සරල ධාරාවක්. සරල ධාරාව. දැ හරි පහස්සුවෙන් පුතාලටලියන්න පුුව ෙද දැ පු තා උත්රලියල තියන දැ ඒතු මංකිවනි මුලින්ම නෙද උත්තරලියල තියෙද ටේවත් එක්ක තමයිද මේේවා ගලපන්න තියන පුතාලට නේද. හරි. අපි බලම් පුතේලාඟ ප්‍රශ්නය සරලකෝෂයේ නම් කරන ලද රූප සටහනක් අඳන්න. බල්බයක් සම්බන්ධ කරන්න කියනවා ඇටෝම සකස්කර සුළු වේලාවකින් ඔබට කළ හැකි නිරීක්ෂණය ලියන්නලු හරි අපි බලමුපුතාල උත්තරලියන්න මෙනි මෙතන තියෙන ඔන්න සරලකෝෂයේ නම් කරනලද රූප සටහන ක්දදිින්න ලො එතකොට අපිමනවාදාදන්දදිින් දඕන කියනන්න බලන්නමට බීකරයාන්දි න්නඕනේ එෙදපුතේ හරි ඔහුමමාන්දිනවා ඔන්න බීකරයන්දා නේද බීකරේ වගේ ඔන්න සල්ෆවුරික් කම් ලේදාලා තියෙනවා පි ඔන්න සිංත හඩුව දැම්මා සිත හඩුව ඔන්න ඉට පස්ස අපප හොදානමමොකක්ද තබතා හඩුව අපි මේක නම් කරනවා මේ සිත හඩුව නම් කරන ලද රූප සටහන ඉ නප ඔන්න ළඟක මෙන්න ඉළඟට තියෙන මොනවාද කියලා රි නද මේක තියෙනවා මොනවද සල්ෆියුලි කම්ලේ අපිට ලකුණම කරන්න පුළුවන් හරි අදඉන්න ඒට බල්බයක් සම්බන්ධ කරන්න කියලා කියනවා නේද හරි අපිට හෙනම් පුළුවන් මෙතනම් වන්න මේ විදිහට මේකට බල්බයක් සම්බන්ධ කරන්න හරි ඔන්න බල්බයක් සම්බන්ධ කරන්න නද ගේ දැල්වෙනවා තියෙනවා හරි දැන් අපට තියෙනක නම් කරන්න නම් කළරුපසට හනක්නේගළු ඉලන්න එ අප පිළියනොමනවාද සිංක්තහඩුව පිළියන්න පුළුවන් සිංක්තහඩුව තනුක සල්ෆවරිී කාම්ලය තනුක සල්ෆවරිකාම්ලය. එද අපිට පුලුවන්ලියන්නම කක්ද කොප තහඩුව කො තහඩුව හරි එගලි නම්කල පුරූප සරහනක් ඇඳලා බාල්බෙකුත් සම්බන්ධ කල තියනෙ නෙදකුතේ. ඇටෝම සකස් කර සුළු ේලාවකිින් නොබට කළ හැකි නිරීක්ෂණය ලියන්නලු. මොකද මේ ඇටවෝම සකස්ක ටිකවේලාක නොගුලට දකින පුළුවන් නිරීක්ෂණය කද පු තේක කිය බලනොකදකින පුළුවන් නිරීක්ෂණය ටික වෙලාවකින් මේ බාල්බය නිවිලා යනවන්නේේද එරන්ටික වෙලාවින් ඔබට කළ හැකි නිරීක්ෂණයලියන්න මොකදද බල්බය නිවී අයි බල්බය නිවීයි ඔන්න අපේ නිරීක්ෂණය නේද හරි ඉට පස්සෙම කදදහන්න බලමු ඉන් පැහැදිලි වන්නේ කවරක්ත මොකක් දහනයකින් පැදිලි වෙනමකදධපුතයකෙන් අපිට ගන්න පුළුවන් මෙ පැහැදිලි කිරීම එක සරලකෝෂයකින්කණ්ඩ ධාරාවක් ලබාගන්න බෑ අපිට නේද දිගටම දාරාවක් ලබාගන්න බෑ කාලයක් ඒක දල්වගෙන තියාගන්න බෑ බල්බය නේ දහෙන අපිට ලියන්න පුළුවන්ඉන් පැහැදිලි වන්නේ කවරක්ද සරලකෝෂයකින් සරලකෝෂයකින් දිගුකාලයක් දිගුකාලයක් ධාරාව ලබාගත ධාරාව ලබාගත නොහැකිය. අක්ඩව ධාරාව ලබාගත නොහැකිය ලිගුකාලයක් අකඩව ධාරාව ලබාගත නොහැකිය. ඉට පසේ විදිදුලි බුබල ඉවත් කර ඒ වෙනුමට කම්බි දෙකෙලවරට කුඩා මෝටරයක් සම්බන්ද්ධ කල විට නිරීක්ෂණය කවරක්ද කියේලාහනො. මෙතන පුතේ මේ බිදුලිබුබුල අයින් කල්ලා කුඩා මෝටරයක් මෙදැට සම්බන්ධ කරොත්මකද වෙන්නේ මෝටරේ ක්‍රියාත්මක වෙන වානේද. එතකට හන අපට නිරීක්ෂණය ලියන්න පුළුවන්මක්ද මෝටරය ක්‍රියාත්මකවේ මෝටරය. කාත්මක ද හරි මෝටරය ක්‍රියාත්මක වෙනවා. අපි වලම්පුතාරහිෙනං ඊළඟ ප්‍රශ්ණය මෙතන තියෙනවා සරලකෝෂය විද්‍යුත්කෝෂයක් ලෙස භාවිතා නොවන්නේ ඇයි. ඇයි සරලකෝෂය අපි පාවිච්ිර නති දැන්ගි දවසර මේ දිනවල ැපිදම සාමාන ෙදින දාව ප ගුලන්ගේ පරීක්ෂණ සඳහා පාවිච්ි කනකොට සරලකෝෂයන මේ නි ගන්න වියලිකෝෂණය පාවිච්ිරන්න නෙද ඇයි පාවිචි කරන්න නැතිවන්න හේතුව. අපට අකණන්්ඩ විද්‍යුද්ධාරාවක් ලබාගන්න බැරි නිසා නේද. අපිට සරලකෝෂය මගින් අකන්්ඩ විද්‍යයුද්ධාරාවක් ලබාගන්න බැරිහින්දා අපිේකෝෂය සාමාන්‍යයෙන් වෙනත් දේවල් සඳහා භාවිතා කරන්නේ නෑ නේද එන භාවිතානොවන්නේ ඇයි අපි ලියන්න පුළුවන් සරලකෝෂය මගින් සරලකෝෂය මගින් අකන්ඩ අකන්ඩ, විදයුද්ධාරාවක් අකණ්ඩ විද්‍යුද්ධාරාවක් ලබාගත නොහැකිවීම ලබාගත නොහැීම හරි එන සල්ලකෝෂය මගේ නකණ්ඩ විද්‍යුද්ධාරාවක් බාගන්න බැරි හින්ද අපක විද්‍යුත්කෝෂයක් විදිහයට පාවිච්චි කරන්නේ නෑ ඉට පස්සේ. සරලකෝෂයේ පවතින දුර්වලතා සඳහන් කරන්න. සරලකෝෂයේ පවතින දුර්වලතා සඳහන් කරන්නලු. මොනද සරලකෝෂයේ පවතින දුර්වලතා පුතේ අපි කතා කරානේ ද මේ ගැන පාඩම කරද්දි සරලකෝෂයේ පවතින දුර්වලතා මොනවද කියලා මොනද දුර්වලතතා අපි කතාකර පහනගින් එකින් එක කළ ෙමු බලන්නමක්ත. අකණ්ඩ විද්‍යයුද්ධාරාවක් ලබාගතනු හැකිවීම. අකණ්ඩ විද්‍යුද්ධාරාවක්, අ කණ්ඩ විද්‍යුද්ධාරාවක් ලබාගත නොහැකිවීම නොහැකිවීම දෙවැනියකමොකක්ද ද්‍රවයක් පවතින නිසා අපි කිව්වා නෙද භාවිතය අමාරුවේ හම ිහාරගෙන යන්න බෑ කියල කිව්ව නද ද්‍රවයක් පවතින නිසා. ්‍රවයක් පවතින නිසා රැගෙනයාම අපහසුවෙන අපි කියෙන භාවිතය අපහසුවීම පාවිතය අපහසුීම. අය අපිටි කියන්න පුළාමොකක්ද සිංතහඩුව සිංතහඩුව ක්ෂය ක්ෂයවීම. නද ත අලදම මේ මගේ දේවල් පවතින දුරුවලතා සඳහන් කරන්න නෙද. අකණ්ඩ විද්‍යුද්ධාරාවක් ලබාගන්න බෑපිට ද්‍රවයක් පවතින නිසා භාවිතය හරියමාරුයි, නෙද සිංක්ත හඩුවක්ෂ වෙනවා දැම්මම රස කොපර්ත හඩුව වටා වායුබගුළු එකතු වෙනවා. නෙද මෙනි මේදේවල් නිසාපිට නිසරල පෝෂය දුරලතා ගො ඩක් තියෙනව නෙද නිසා එකක පාවිච්චි කරන්න හරිමමාරුයිනේ හරි. අපි ඉඩ පසසි බලමු. අමතර අභ්‍යාස හය විදුලි ප්‍රභාවයක ප්‍රධාන අග්‍රකීයක් තිබේද කිය තිනොදපුතේ ප්‍රධාන අග්‍ර දෙකක් තියෙනවා නේ දැන පිියම කීයක් තිබේද දෙකකි ඒ මොනවාද කියල හනමොනවාදේ අග්‍ර දෙක ධනග්‍රය අනිත් එක මොකක්ද රින අග්‍රය ධන අග්‍රය හා රින අග්‍රය. සරල වෝල්ටය කෝෂයේ රින අග්‍රය කුමක්ද සරලවෝල්ගන සරලකෝෂයේ රිින අග්‍රයමොකද්දිකිල් හනොම් කදපුති රිනාග්‍රය සිංත හඩුව දැන් දන්න ඔපපුතාලනේ ද අපි කතා කල්ලනෙ තියෙන්නේ සිංක් තහඩුව සිංක්ත හඩුව තමයි ්‍රිනාග්‍රය. හරි ඉළඟික බලමු අපි අමතර අභ්‍යාස හත. බැටරියක් ලෙස හඳුන්වන්නේ කවරක්දම කදපුතේ බැට්‍රියක් කියලා කියන්නේ කෝෂකීපයක එකතුවකින් සාධන ලද දෙයක් නේදි බැට්‍රියක් කියලා කියන්නේ කෝෂ කීපයක් එකට සම්බන්ධ කරලා සාධන ලද දෙයක් තමයි බැට්‍රිය කියලා කියන්නන්නේ හනල් ලියන්නේ බැටරියයක් ලෙස හඳුන්වන්නේ කවරක්ද කෝෂකීපයක් කෝෂකීපයක් නිවැරදිව සම්බන්ධ කර. නිවැරදිව සම්බන්ධ කර නිවැරදිව සම්බන්ධ කර සාධනලද සාධන ලද ඇටවුම අපි කියනවා? බැටරිියක් කියලා. නිවැරදිව සම්බන්ධ කරන්නනන දනා ග්‍රේටරි නාග්‍ර. යනිතකේ දනනා ග්‍රේටරිනා ග්‍රේණය දැනි රදිව සම්බන්ධ කළ හැදුවනම් එක බැටරියක් කියලා කියන්න පුළුවන්. බැටරියක හා කෝෂයක වෙනස පැහැදිලි කරන්න ලු පුතේ. මොකද බැට්‍රියක හා කෝෂයක වෙනස වෙන්නේ. කෝෂ කීපයක එකතුවෙන් බැටරියක් හදන නිසා එක මොකක්ද වෙන්නේ වෝල්ටයතාවේ ගොඩක් වැඩි නෙද වැඩිධාරාවක් ලබාගන්න පුළුවන්. අර කෝෂයක ච්චර ලොකු දරාවක් ලබාගන්න දෙෙනම් අප ිියම බැටරියක හා කෝෂයක වෙන්නස පැහැදිලි කරන්න ඉදරපි ලියන්න පුුවන් කෝෂකීපයක කෝෂකීපයක් එකතුව කෝෂීපයක් එකතුවෙන් බැටරිය බැටරියක් සාධන බැවින්. ැ එයින් කෝෂයකට වඩා කෝෂයකට වඩා පිශාලධාරාවක් පිශාලධාරාවක් ලබාගත හැකිය ක්යක් කරා ේද තාලට මතකයිනේ පරීක්ෂණය. අපි කතා කරා මේ වගේ පරීක්ෂණයක් කෝෂ කීපයක් එකතුවෙන් බැටරියක් සාධනනිස් බැවින් එයින් කෝෂයකට වඩා විශාල ධාරාවක් ලබා ගත හැකිය. එකකෝෂොක්කොගින් මෙන දාාරා වලික එකතු වෙලා විශාල ධාරාවක් එෙනවා බැටරිය තුළින්. හරි අපි බලම්පුතේ ඊළඟ ප්‍රශ්ණය මෙ නොගලන්ඩ දීල තියනවා පලවිනි රූපයේ පරිදී, ලිකෝෂ දෙකකට මෙදන පේනවනේ ද වේලිකෝෂ දෙකට වයර් කැබලි දෙකක් මගින් මෝටරයක් හා මැදබින්දු මිලිය මීටරයක් ඔන්න සම්බන්ධ කරන්න කියලා පාලමිනි එකේ. දෙවනි එකේ කියනවා පසුව කෝෂවල අග්‍රමාරු කරන්නලු මේ අතරති භිච්ච ෝෂ ආයනිෙක් පැත්හරවල තියනෙ නැවතත් සම්බන්ධ කර විදුලි මෝටරය කැරකෙන දිශාව නිරීක්ෂණය කරන්නලු මේ විද්‍යහම පරීක්ෂණයක් අපි කලානේද ම කයිත දැක්. මතකති එන්න <laughs> ෝ හොඳේ මන්කිව හොඳ ට ගන්න කියලා. මේ විදිිහම පරීක්ෂණය, අපි කරාමේ විදිහටම කෝෂවල අග්‍රමාරු කරලා නේද එඇතකට මොුණ දෝගලුණනි ීක්ෂණය කර. මෙතන්දීෆ් වෙතන මේ මෝටරේට දාලතියන සුළම්පෙත්ත කරකැවෙන දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි, කෝෂවල අග්‍රමාරු කරහම සුළම්පෙත්ත කරකැවනේ. මතක යිනද පුතාාලට මෙතැන්දී සුළම්පෙත්තරකැවුණන ප්‍රතිවිරුද්ධ දිශාවට තමයි මේ වෙලාවේ. ෙත් රැවුණන නේ දෙෙහර අපි බලමු පුතාල එන අහන ප්‍රශ්න මොනවාද කියලා. ඉහත එක හා දෙක ක්‍රියාකාරකම් දෙකෙහිදී ලැබුණු නිරීක්ෂණ සටහන් කරන්නල. දැ අපි කිවමොකාද ලැබුණු නිරීක්ෂණය කියලා දැන් අපට සටහන් කරන්න තියෙන්නේ. කොමද බලමු අපි එක ලියන්න පුළුවන් අපි ලියන්න පුළුවන්. ඉහත එ ඇටවුමේදී. හත එක ඇටවුමේදී සුලං පෙත්ත කර කැවුණු දිශාවට කරැව දිශාවට ප්‍රතිීවිරුද්ධ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට, පර කැවුණු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට දෙවැනි ඇටවුමේදී දෙවනි ඇටබුමේදී සුලම්පෙත්ත සුලංපෙත්ත කරකැවුණි කරකැවනිි ද පුතාලට මොකක්ද අපි දැක්කේතකොට ඉහත එකටව්ේ දී සුළම්පෙත්ත කරකැවුණු දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට දෙවනි ඇටවුේ දී සුළම්පෙත්ත කරකැවන. හරිනේද හරි. එම නිරීක්ෂණවලට හේතුව කුමක්ද ඇයි ඒ වගේ නිරීක්ෂණයක් ලැබුණේ අපිට මොකක් හින්දදපුතේ මොකක් හේතුව වෙන්නේ කෝෂයක, ධාරාව ගලන්නේ හැමතිස්සෙම ධනාග්‍රේ සිට රිනාග්‍රේට වීම. නේද කෝෂයක ධාරාව ගලන්නේ සෑමවිටම ධනාග්‍රයේ සිට රිනාග්‍රේට වීීම නෙද. එම් අපට එම නිරීක්ෂණවලට හේතුව කුමක්ද අපට ලියන්න පුළුවන් සෑමවිටම සෑමවිටම කෝෂයක කෝෂයක ධාරාව, දන අග්‍රේසිට තන අග්‍රසිට රින අග්‍රයට රින අග්‍රයට ගලායයි සෑම විටම කෝෂයක ධාරාව දන අග්‍රයේසිට රිනාග්‍රේට ගලාගෙන යනවන එක තමයි මේ වගේ නිරීක්ෂණයක් අපිට ැබුණේ නද පුතාාලට හරි අපි බලම් පුත ලාළග ප්‍රශ්ණය සූර් කෝෂමගින් ක්‍රියා කරන උපකරන කීපයක් ලියන්නලු. මොනොද සූර කෝෂමගින් ක්‍රියාත්ම කරන්නේ ගන්නක යන්ත්‍ර ක්‍රියාත්මක වෙනවා නේද උුළුන් දන්න වනි ගණක යන්ත්‍ර තබ ඔරලෝසු ක්‍රියාත්මක වෙනවා නද ඔරලෝසු සමහර ක්‍රීඩා බාන්ඩ නෙද කුඩාළමයින්ගේ හෙමත් තියෙනවා නේද ක්‍රීඩා බාන්්ඩ ඔයි වගේ දේවල්. කෝෂ මගින් ක්‍රියාත්මක වෙන දේවල්. සූරයකෝෂයයක් තුළ සිදුවන ශක්ති පරිවර්තනය ලියන්නලු මොකද පුතේ සූරයකෝෂයක් තුළ සිදුවන ශක්ති පරිවර්තනය මොකදදවෙෙන ආලෝක ශක්තිය ආලෝක ශක්තිය මොන ශක්තිය බවට පත්වෙන්නේ විද්‍යචත් ශක්තිය බවට පත්වෙනවා නේද ආලෝක ශක්තිය පත්වෙනවා මොන ශක්තිය බවටද විද්‍යත්, ශක්තිය බවට ආලෝක ශක්තිය විද්‍යු ශක්තිය බවට පත්වෙනවා සූරයකෝෂයක් තුළ හරි අපිබලම ඊළඟට පාපැදිවල ඉදිරිපස ලාම්පුව දැල්වීම සඳහා වුවමනා විදුලිය ලබාගැනීමට භාවිතාවන විද්‍යුත් ප්‍රභවය මොකද කියලාහනවා. මකද දේ පාපැදික ඉදිරිපස ලාම්පුව දල්ුව වන්න අපි පාවිච්චිරන විද්‍යුත් ්‍රවයමකක්ද. ඩයින මෝවනේ ද මොකද පාවිච්චි කරන්නේ. නමෝ ඩයින මෝව පාපැදි හැරුණු විට විදුලි උත්පාදනය සඳහා ඩයිනමෝව යොදාගන්නා වෙනත් අවස්ථා මොනවාද. මොනවගේ දේවල් වලටද අපිතාව පාච්චි කරනුවකිවේ යින මෝය එකක්පුුතේ පාවිතා කරන්න පුළුවන් මොනවටද ජලවිදුලි බලාගාරවල පුළුවන් කිව්වා නද ජලවිදුලි බලාගාර. තාපවිදුලි බලාගාරවල තාපවිදුලි බලාගාරවල රතවාහනවල එද ඔය වගේතැන්වල පාවිච්චි වෙනවා. හරි. නිිම සැපෙන්හනුව බයිසකල් ඩයිනමෝවක් තුළ නිපදවෙන ධාරාවේ ප්‍රබලතාවය කවර සාධකයන් මතරදාා පවතීද කියහන. යිසි ඩයිනමෝවක්තුර නිපද වෙන ධාරාවේ ප්‍රබලතාවය කවර සාධකයන් මතරඳදා පවතිනවද. මනමුණන සාධකය මතද පුතේ මේ කිරිපදව වෙන ධාරාවේ ්‍රබලතාවේ රන්දාා පවතින්නේ. චුම්බකය බ්‍රමණය වන වේගයනුවනේ ද චුම්බකය බ්‍රමණයවන වගය මත ධාරාවේ ප්‍රබලතාවේ රඳා පවතිනවා. වේගෙන් පදින වනම් බයිසිකලේ චුම්umberකය වේගෙන් කරකවෙනවනන් දාරාව, ිතා විශාල ධාරාවක්ෙන. නද හෙමින් පදිනවානම් බයිසි කලේ ුම්ඹක හෙමින් කරකෙනවන ධාරාවේ ප්‍රබලතාවය අඩුවෙනවා ද බයිසිකල් ඩයිනමෝුවක් තුළ නිපද වෙන ධාරාවේ ප්‍රබලතාවය කවර සාධකයන් මතරන්දා පවතීද. අපට කියන්න පුළුවන් බයිසිකල් ඩයිනමෝව බයිසිකල් ඩනමෝවේ. බ්‍රමණය වන වේගය මත බ්‍රමණය වන වගය මත වගය මත රදා පවති රදා පවති නද ඒ වගේ අපිට කියන්න පුළුවන්පුතේ ඒ චුම්බකය ප්‍රබලතාවේ මතත් රඳා පවතිනවා ඒ වගේමයි එතන තිය අර දංගර සංඛ්‍යාව මතත් රදාා පවතිනවා නද එතන තියෙන සන්නා එක දංගර සංඛ්‍යාව මතත් රන්දා පවතිනවා. යිසිකලයක නමුත් ක්‍රියා දැ බයිසිකලයකට ස්තිරවා අපි ඩයිනමෝය එකක් හයිකලා තියෙනවනං අපට ඇන්දි ප්‍රබලතාවේ රදාා පවතින්නේ මේ ඩයිනමෝවේ චුම්බකය බ්‍රමණය වෙන වේගේ මත තමයි එතන රඳා පවතින්නේ. තේරෙනවද ිරව හයිකල්ල තින ඩයිනමෝහෙක අපිට කියන්නවෑ චුම්භගේ ප්‍රබලතාවය හෝ එහම නැත්තං අල සන්නායක දංගර සංඛ්‍යාව මත රන්දාා පවතිනවා කියර යිනමෝවක මේ ඩිපද වෙන විදුලියට ඒක බලපානව තමයි නමුත් ස්තිරව හයිකල්ල තිබුණ නං නේද බයිසිකලයකට ඒකේ ප්‍රබලතාවේ රන්දාා පවතින්නේ ධාරාවේ බ්‍රමණය වන වේගේ මත තමයි බයිසිලය පදිනකොට චුම්භකය බ්‍රමණය වන වේගේ මත තමයිඒක රන්දාා පවතින්නේ අපි බලමු ඊළඟට සරල ධාරාවක් යනු කුමක්ත. මකදපුතේ සරල ධාරාවක් කියන්නේ. එකම දිශාවට ගලා යන ධාරාවක් අපි හඳුන්වනවා සරල ධාරාවක් කියලනේ. දකද සරල ධාරාවක් කියල කියන්නේ. එකම දිශාවට එකම දිශාවට ගලා යන, වේ එකම දිශාවකට ගලා යන ධාරාවක් අපි කියනවා සරලධාරාවක් කියලා. වියලිකෝෂහා බැටරි මගින් නිපද වෙන්නේ කවරාකාරයේ විද්‍යුද්ධාරාවදද සරලධාරාවක් නේද. ඔගල දන්න කෝෂහා බැටරි මගින් නිපදවෙන්නේ සරලධාරාවක් සරලධාරාවකි ඉළඟට ප්‍රත්‍යාවර්ථ ධාරා ලබා දෙන විදුත් ප්‍රභව මොනවාද කියලාහන. මොනවාද මගින්ද පුතේ ප්‍රථ්‍යවර්ථ ධාරා ලබා දෙන්න මොනවා මගින්ද ඩයිනමෝ ඩයිනමෝව මගින් දෙනවා.ඒ වගේම විදුලි ජනක යන්ත්‍රය ජෙනරේටරය කියලාපි කියනවනේද විදුලි ජනක යන්ත්‍රය ො මේ මගින් තමයි ප්‍රත්‍යාවර්්‍යය ධාරාවල් ලබල දෙන්නේ. හරි අපි බලම ීළඟට... සරලධාරාව කාලයත් සමඟ ප්‍රස්ථාරගත්ත කළ විට ප්‍රස්ථාරයේ රටාව අන්ඳින්න. අපි මේකත් කතා කරා අනේදපුතේ කොහොම දැඳින්නේ. සරලධාරාව ඔන්න අපි අඳනවා මෙන්න තියෙනවා කාලය ඔන්න තියෙනවා හරිේ. එතකොට මේ තියෙන්නේ මේ පැත්තටක්ෂය කාලයක්ෂය. එතකට අපට පුළුවන් මෙතන මේ පැත්ති අක්ෂයට කාලය මේ පැත්තර අපිට ගන්න පුළුවන් ධාරාව දෙතකොට අපට සරල කෝෂයකන මොනවගේක්ද පුතේ ලබෙන්නේ මෙතන ඔගලන්ට පේනවා කාලයේ අක්ෂියත් එක්ක සවාන්තරව යන සරලරේකාවත් තමයි ලැබෙන්නේ. ටිස ප්‍රධ්‍යාවර්ථය ධාරාව කාලයක්ත් සමඟ ප්‍රස්ථාර ගත කළ විට ප්‍රස්ථාරයේ රටාවාන්දින්න කියනවා. ඔන්න අපි එතකොටාන්ඳමු ඔන්නොහමන්දිිනවා ප්‍රස්ථාරය මෙන්න පියන්දා නෙදපුතේ මේ පැත්තෙන් කාලේ යක්ක්ෂයන්දිනවාපී රි න්න කාලය යක්ෂයෙන්න්න ඉඩ පසට නම්කරන්න පුළුවන් අක්ෂ දෙක මේ පැත්ති කාලය මේ පැත්ති ධාරාව ඉරි පස අපටි පුුවන් මේ ප්‍රත්‍යා වර්තිධාරාවක් ඔන්නොය වගේ ඔන්න කාලේ යක්ක්ෂත් එක්ක මේධාරාව ප්‍රස්ථාරගත කරහම මේ වගේ කාරයක් තමයි එන්නේ පීළඟට පහත දී ඇති උපකරණ මගින් විදුලිය නිපද වන්නේ කවර ක්‍රමේන්දැයි සඳහන් කරන්න කේනවා නද. මෙත නොගලට පෙනවා ඩයිනමෝ එකක් තියන ට මොකද වන්න මෙතන කොටස් චලනය වීමෙන් නද කොටස් චලනය වීම චලනය විදුලිය නිපද වනව විදුලිය නිපදව විදුලිය නිපදවේ. මෙතනමොකදදවවෙන්න පුුතේ මෙතර තිීනකෝෂයක් නද රසායන ද්‍රව්්‍යිය. නද රසායනික ප්‍රතික්‍රියා මගින්. නද රසාය ප්‍රතික්‍රියා මගින් ප්‍රතික්‍රියා මගින් විදුලිය නිපද වේ නිපද වේ නිපද වේ. හරි මෙතැ නැතකොට? ඒද ආෝකය මගින් මයි විදුලේ නිපදවානන සපිලු සුරයාා ලකය සූර්යා ලෝකය මගින් සූර්යා ලෝකය මගින් විදුලිය නිපදවේ විදුලිය නිපදවේ ඉ පස මෙතන තියනෙම කද රසායන ද්‍රවව්‍ය මගින් රසායන ද්‍රාපිය මගින් වි නිපද වේ ප්‍රසායන ස්්‍රව්‍ය මගින් විදුලිය නිපද වේ. හරි නද පුතාලා හරි අපි බලම ීළඟ ප්‍රශ්ණනය විද්‍යුත්කෝෂ වලින් දාරාව නිකුත් වන දිශාව පැහැදිලි කරන්නලු. කොහෙහි නම් කොයටද පොතේයන්නේ තිශාව පුතාල දන්නවාදැන් දන අග්‍රේසිට දන අග්‍රේසිට රිීන අග්‍රයට නෙද රින තමයි ධාරාව ගලාගෙර යන්නේ. වියලිකෝෂයක් භාවිතයෙන් විදුලි බුබුලක් දල්වන අයුරු පහත රූපයේ දැක්වේ. කෙටි ඊතල යොදා ගනිමින් එහි ධාරාව ගලන දිශාව ලකුණු කරන්නලු නෙද. වියලිකෝෂයක් භාවිතයෙන් බුබුලක් දල්වගරන්නා කාරය මෙදන තියෙන්නේ. කෙටි ඊතල යොදාගෙන හිදදාරාව ගලන දිශාව ලකුණු කරන්නවා අපිට නිකම් මෙහිම ලකුණු කරන්න පුළුවන් එකගලුම් අපිට කැන කෙට තලය දගකට ම් දනාග්‍රයේ ඉඳං ඔන්නොහොම තමයි රිනාග්‍රයට ධාරාව ගලන්නේ. පේවාදපුතාලට මේ විදිහට දනාග්‍රීසිට රිනාග්‍රේට ධාරාව ගලනො හරි ඔන්න විදිර තමයි දරාව ගලන්න. අපි බලම ඊලාඟ ප්‍රශ්නය අලෝක විමෝචික ඩයෝඩයක් මෙහි දැක්වේ. එහි දනහාරින අග්‍ර නම් කරන්න කියලා කියනවා. මේ කිපුතේ වෙන මේ වගේ දිග අග්‍රයක් තියන මේ වගේ කෙටිය එකක් තියෙනවා. මේ දිගාග්‍රය අපි කියන ධනාග්‍රය කියලා කෙටිය එක අපි කියනවා රිනාග්‍රය කියලා. රූපේ දැක්වෙන්නේ වියලිකෝෂ දෙකකට එඩ එකක් සම්බන්ධ කර ඇති ආකාරයයි. මෙන තියනව වියලිකෝෂ දෙකක් මේ එඩ එක සම්බන්ධ කල්ලා තියෙනවා. මෙතන තමයි මේක දනාග්‍රේ තියෙන්නේ මෙතන තමයි මේක රිනාග්‍රේ තියෙන්නේ. හරිද හරි එතකට හිනං එලඩිය කේතකොට මේක ධනාග්‍රය මේක රිනාග්‍රය. තැම්මකද වෙන කෝෂ් සම්බන්ධ කරලා තියෙනවා එල්ලඩිය දැල්වේද නොදැල්වේද. දැල්වෙනවදපුතේ නෑනනි මෙතන දනාග්‍රේටක රිනාග්‍රය සම්බන්ධවෙලා යන්නේෙනේ. එතකොට දැල්වෙන්නේ නෑ හිනං අපි ලියන්න පුළුවන් මොකක්ද නොදැල්වේ නොදැල්වේ. පිළිතුර පැහැදිරිි කරන්න අප ලියන්න පුළුවන් අග්‍ර නිවැරදිව සම්බන්ධ කර සම්බන්ධ කර නොතිබීම න අග්‍ර නිවැරදිව සම්බන්ධ කර නොතිබීම හරිනේදඉඟ ප්‍රශ්නය බලන්න සූරකෝෂ හා සූරය පැනල අතර වෙනස පැහැදිලි කරන්න අද සූරෝෂයි සූර පැනලයි අතර වෙනස. සූරය පැනලයක් හැදෙන්නේ සූර්යකෝෂ සමෝහයක් එකතු කරලනේ. එන අපිට ලියන්න පුළුවන් සූකෝෂ සූරකෝෂ කීපයක් සම්බන්ධර විශේෂ ක්‍රවවලට මේ සම්බන්ධ කරන්න ඔගොු ලොකු පන්තිවලදී ඉගෙන ගන්නවායක. සම්බන්ධ කර සූර්ය පැනලයක් සෑදේ.ූ පැනලයක් සෑදේ හරි. සූරය පැ භාවිතා කරන උපකරන හතරක් නම් කරන්නලු. සූරියය පැනල පාච්චි කරන උපකරන හතරක් කියන බරන්නමට මොනවද ගණක යන්ත්‍ර. ද කුඩූරිය පැල පාච්ි කනයි වයි ஒருර ලෝසුුවල පාවිච්චි කරනවා ේද ක්‍රීඩා බාන්්ඩවල පාවිච්ි කරනවා හරි ඔන්නඔ වගේ උපකරණවල වගේ සූරය පැනල භාවිතා කරනවාන හරි ඉළඟ ප්‍රශ්නය බලන්කුතේ බයිසකල් ඩයිනමෝවක අභ්‍යන්තර කොටස් දැක්වෙන රූප සටහනක් පහත දැක්වේ එහි ඒ සිට F් දක්වා වූ කොටස් නම් කරන්න කියලා කියනවා ක මකද මේ තියන්නේ බ්‍රමණය වන නද බ්‍රමණය වන රෝධය එක තමයි බ්‍රමණය වන රෝධය මේ බීවලින් මොකද තියෙන පතේ ලෝහය නද ලෝහය මේ ලෝහය ඇතන තියන මකද මේ කම්බී දඟරය ඔතල යෙන්නේ නද කම්බී දඟරය එතුකට දී කියයන්න මොකද පතේ විදුලිය ලබාගන්නා අග්‍රය විදුලිය ලබාගන්නා අග්‍රය තරමතැන එ්කි අන්නෙත් ලෝහයමි ලෝහ දන්්ඩ කියලින් ලෝ දන්ඩ තන අපි ලෝහ දන්ඩ හරි ඒ කියල කියනෙමක්ද ස්තිර චුම්භය නේද ස්තිර චුම්බකය. එන කොටස්ටි ක්කොම පුතාරට පුුවන් මේ වගේ පැහැදිලිව ලකුණු කරන්න නේද. බලමු යිළංඟ ප්‍රශ්ණය මෝටරයක් ව්‍යලිකෝෂයකටත් බයිසකල් ඩයිනමෝකටත් සම්බන්ධ කල්ල තියෙනවා ඩයිනමෝේ දැතිරෝධය කරකවනවලු මෙතන උඩ තියෙනෙක අපේ අතිං රවනමලු මේ අවස්ථාවලට අදාල නිරීක්ෂණ හා නිගමන ලියන්නලු. දැ වෙන මේ වගේ වලි කෝෂයක් සබන්ධ ක තියනවස්ථාව කම කාද පපුතේ නිරීක්ෂණ ටමදකයිමකද දනේ මේ හුළම් පෙත්ත දිගටම කර කකැවනේ ද එ අපට ලියන්න පුළුවන් මොකක්ද නිරීක්ෂණය සුලං පෙත්ත දිගටම බ්‍රමණය වේ සුලං පෙත්ත දිගටම බ්‍රමණය වේ. එ එකකින් ගන්න පුළුවන් නිගමනේ මොකක්ද අප මේ පරීක්ෂණය කරා මොකක් ද වියලිකෝෂයෙන් වියලිකෝෂයෙන් සරල ධාරාවක් සරල ධාරාවක් ලබාගත හැක ද ලබාගත හැ හරි එ මේක මොද නේ පපතේ නිරේක්ෂණය පුතාලට මතකයි කරකයි නුද සුළම්පෙත්ත නෑ ොඩි කම්පනයයක් පෙතරයි මෙත නඇතිවුණේ නද. එනඟ අපිට නිරීක්ෂණය ලියන්න පුළුවන් සුළංපෙත්ත බ්‍රමණය බ්‍රමණය නෝනි සුළම්පෙත බ්‍රමණය වූයේ නැත කම්පනයක් කම්පනයක් පමනක් දැක්වයම්පනයක් පමණක් දැක්වය ඇඒකට හේතුව? යිනමෝයින් දෙන්නේ මොන දාරාවක්ද පුතේ උපදවන්නේ ප්‍ර්‍යාාවර්චධාරාවක් පුතාල දන්නවනේ දිශාවන් දෙකක් ඔස්සේයන්නෙ නෙද දිිශාවමාරු කරනවා. එ නිසා තමයි එක අරවිදිහට අකණ්ඩව කරකැවුණි නැත්තේ. එනඟේ නිගමනේ ලියන්න පුළුවන් ඩයිනොමෝව මගින් ඩයිනමෝව මගින් ප්‍රත්‍යාවර්ථක ධාරාවක්, රත්‍යා වර්ථකදාරාවක් ලබාගත හැකිවීම ලබාගත ේදනත ලබාගත හැකිවීම හරි පැහැදිලි නේද පුතාලට එනම් පුතාලා දැංඕගොල්ලෝ පාඩම හොඳට අවබෝධ කරගත්තා පුතාලා උනන්දුවෙන් පාඩමහගෙනන්නැති. නේද බොදාමාරු පාඩමක්ම මුලදිම කිව්වා, අවධානයෙන් පාඩමහගෙනඉන්න ඕනි කියලා එන හොඳින් තේරුම් ගත්තා පුතාලා තෙරුණේ නැත්තම් පුතාලා නැවත බලන්නම් කදවගොලන්ට ටිකාක් ේක මංකිවවා ගැඹුරු පාඩමක් කියලා. නේද එත කොට හොඳින් අවබෝධ කරගෙන, ප්‍රශ්නවලඩ පුතාල උත්තරලිය්වා. නේද ඒ ප්‍රශ්න හරිද වැරදිදි කියල බැලවා. වැරදිනම් පුතාලවා නැත පිළිතුරුලියන්න. ට පුතාලට හොඳින් නවබෝධ වෙනවා මේ පාඩ තවත් ඊළඟ තවතවත් ප්‍රශ්න හොල පු තාල පිතුරුලියන්න අපි ප්‍රශ් ගොඩකට පිළිතුරුලිවා. ගොල්ලො තව හොයල ලියන්න. එතකොට ඕගලන්ට මේ පාඩම පිළිබඳ හොඳ අවබෝධයක් ලැබෙනවා. ඉතුරු ඕගොල්ලු මුහුණ දෙන ප්‍රශ්න පත්තරවලට මොකද වෙන්නේ සාර්ථකව පිරිිතුරු ලියන්න කපුතාලට පුළුවන්කම ලැබෙනවා.